සීගිවී සංචාරයේ අතිවිශාල දැනුමක්ම මද ලබා ගත ඇත්තරම මහචාර්රාජස්ෝමද දෙව මැත්තුමාට සහ නැත්ත එපෙන් එකට මනෑය ගැති මට ඉගෙන ගැන්න ළමයකි දෙන්න හරිම වටි අස්ථාව ඉතනස්සන්ට සංවිධානය කරලා තිබ්බා ප්‍රවාහනයද කෑමබීමද වොම ස්තුතියි නැත්තෙහෙම. රාවිද්‍යාව පිබඳ දේෂ් මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිවිය නානබන්න මීළඟ සංචාරය සඳහයෙක් වන්න මේ දැම්ම බිඩ්ඩුව එකකයි දෙකයි පණහායි හැත්තව යසුව අමතන්න අපේ ජාතික කටාව එයිබන් සුබසන්දයාවක් ක අපේ. න්ගේ මමුල්ස්වායායන මේ සංවාද මණ්ඩපේ අනු හත්ත නිවරටත් අපි ඇන්ඩිගන්නයි සූදානම් වෙන්නේ ඉතිහාස පුරාවිද්‍යාව හරහා වර්තමානයට ඔබවත් අපුවත් කැන්දගනයන යම්කිසි ආකාරයකට රේඩියෝ තරංග හරහා ඩිජිටල් අවකාශයන් හර මේ රටේ විතරක් න මේ විදේශකත ශ්‍රී ලාංකික යන්ගත් අපේ රටය පිළිබඳව යම්කිසි ආකාරයක ජාතික හැඟීමක් වැඩසරහන් අනු හතක් කොස්සේ අපි කරලා ඒ ේල් පිල්බඳට ප්‍රතිචාර දකිනකොට ඇත්තනම ලු කාශ්වා දෙයක් එක්කයි අද වැඩසරහට සුපුරල ලෙසම මාචරය රාජ්ශෝමදය වන් සහ අපිසාභාග වෙන්නේ ඒකම වැඩසරන පටන්ගන්න මත්තෙන් අපි තව නොබෝදිනකින් යළිත් මහචාරය තුමන් සමඟ සීග්‍රයන සීගිීත රක්නෙම ඉබංටුව මාපගල සීගිරිය ඔබටත් ඒේ සංචාරයන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මේ මොහතේ අපි කතා කරනකොට ඔබ දකින්න අපි පහුගේ දෙවරක් ගියාද මේ තුන්ගනි පාරත්්‍යයන මෙම මාසකර සැරැ අපි යන්න බලාපොරොත් වෙන ඔබ සමඟ ඉතින් මෙහි පලවෙන දුරකතනන්කය බින්ඳුව ඒකකයි දෙකයි පනනා හැත්තාවය අසුව බිඳු ඇකකයි දෙකයි පනයි හැත්තයි අසුව දුරකතනන්කේට කතා කරන්න ඒකම ඔබ අප රේඩියෝ එක හරහනන් ආගනේලා මදීේ දුරකතනන්කෙයට ඔබට කතාරන්න පුුවන් බිදු ඇ එකකයි දෙකයි පනස් පහහි තිස්තුන හැටතුන ිඳදු එකයිකයිදකයි පනස් පහහි තිස්තුන හැටතුන ඒතින් අපූරුව සීගරි රිකාව ගැන මතක් කරගනම මහචාරතුමාටත් අයිබෝන් කියාගෙනම අයිබෝන් මේ ස අපි දැන් සීගිරිි ගිය කීපවාරෙදි දැක්ක මව මට මතවතිකට ඇතු කල දිත්ම මේ දැකලා තියෙනවා තෝනිකල දිත් මට මතක විදියට දැක්කා මොන්රාගල එහෙ මේ ගියා මත්මම දැක්ක මේේ අපිට ප්‍රශ්නයකුත් යොමුවෙලා තිබුණා මේ අපේ ගල් පරුවතවල්ල අපි දැකලා තියනවසන්ගම් පඩිපෙලොවල්ලගේ කට්ට කපල තියවා මේ ඉතාමත් ලඟින් ඒකමෂමන්ටල්ටඒ ක අනුපාදයන්ට කපල තියෙනවා මොනවදසමේ මේක හුඟා අපේ ඒ ස්ථානවලට යන අපේ ප්‍රේක්ෂකෙන් නගෙන ප්‍රශ්නයක් ඉතින් ප්‍රශ්නයක් තරක් නෙමේන්වා ඉති මහා ල් පරවෝතය කොහොම පඩි 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 කපල තියෙනකොට අනිතේ කපනගෙන ලේසෙල්ල වැඩිුත් ේන එතකොට ඒවයියම් කිසි රටවල් පේන්ඩත්ති නව සමහරයව හරීම රේකීය විදිහටයි ගල්වල කොටලා තියන්නේ ඉතින් මේවා බැලූ බැල්මටම තේරුම් ගන්ඩ බැකුතුහලාත්මකයි ොද ඔබ ීවා වගේ ඒයි එක පරතර තියන විදිහයට එක එක ගැඹුරුවලට මෙවා කපල තියෙන්නේ ඉතින් සමහරයිකයනවා මේ මේ පහම් පත්තු කරන්න හද පුතැන්ඒගේ නොයකත් නොෙකු ර්තනය රූපන අපේ ප්‍රේක්ෂකය අතර තිය නොයිඒ එම වෙන එක හරිම ස්වභාවිකයි හිති ඇත්තෙම්ම එනුවන් මෙතනදි කියන්ට තියෙන්නේ අපේ රටේ ඉතාම පුරාණ කාලෙක ඉඳලා යම් යම් ඉදිකිරීම් කිරීමේ ක්‍රමවේදයක් තිබුණා තැන් අපි හිතාගෙන ඉන්නවා සහපි කියඩත් පුරුදුවෙලඉන්නවා මේ ඉන්දියාවෙන් යම් කිසි ආභාසයක් අපට ලැබුණට පස්සේ. තමයි අපි මේ ඔක්කෝම දියුණු පවුණුවෙච්ච වැඩ කරන්න පටන් ගත්තේ අපි ගැන ගොඩ නැගි හදන්ට පටන්ගත්තේ ඇඳුම් අඳන්ට පටන්ගත්තේ සමාජය සංවිධනාත්මක ශීලාචාර සමාජයක් බවට පරිවර්තනය වනේ අප ඉන්දියාවේ ආභහාසය අවනු බහාව ලැබූට පස්සේ කියලා මතවාදයක් මේ රටේ තියනවා. එකට හේතුව වනේ අපි ඉතිහාසේ ගෙනගන්න ප්‍රධාන මූලාශ්‍රය මහාවන්සය දීපවන්සය ඇතුළු ඒ වංසකතාවල කියා තිබන කතාවට අනුවතමයි අපි ඉතිහාස ගැන දැනගත්ත දැ ඒ අපි වැඩසටහ අර මුල් වැඩ සටහ වල කතාගල්ලා තියෙනවානදැ ආඒවා නැවත මතක් කරන්න ුවමනාවක්නෑ. දැන් ඒ වංසකතාවල තියෙන්නේ මේ ක්‍රස්තුපූර් හායවෙන් සතවර්ශය දී ඉන්දියාවෙන්ආපු කණ්ඩායමක් මේ රටට ඇවිල්ල අපේ රටේ රාජ්‍යය කියනක පිහිටව්වා සංස්කෘතිය පිහිටව්වා සමාජය පිහිටව්වා ඊට පස්සේ මෙිහිදු මාහිමයන්ගේ පැමිණි පස්සේ හිට අවුරුදු තුන් සයකට විතර පස්සේ දෙශේ පනහකට විතර පස්සේ. සමාජයේ බොහොම සදාචාර සම්පන්න සීලාචාර සමාජයක් වුණා එහෙම අපි ඉගෙනගෙන තියෙන්න්නේ. ඒ සාහිත්‍යය ඉතිහාස පොත්වල තියෙන කරුණුවනු එක නිවැරදි. හැබැයි අපිට ඊට පරිබාහිරවගිහිල්ල අපි එළියට බැහැලා තියන සාක්ෂි හෝයලා ගෙවාක් විද්‍යාත්මකව කාලනිර්ණය කරලා එවිදිහට අපි වැඩ කරන්න ගහාම පුරාවිද්‍යාව පැත්තෙන්. අපට පේනදේ තමයි ඒ කතා විටවඩ පරණයි කියලා. තැ ඔබ දන්නෝ අපි මේ වැඩසටහනේ කීපවරක් කතාගල්ලති නො පැණි සොහොන් ගැන. එතකට ඒ සොහොන් සහර සොහොන් මීටවුරුදු හාරදා සාර සයකට පමණ උඩ කාලෙදි තමයි ඒ සොහොන් හදලතියනෙනෙ ඇන මලවුන් සඳහා චාරිත්‍ර වාරිත්‍ර පැවත්වීමේ සේරිත ඒ සොහොන් නැතුලෙතිබිල්ලා. යකඩගල් යබොර හම්බනායි කලා අපි කිව්වා එක ඇනේ මූලික යකඩ උුණුකිරීමේ තාක්ෂණය අත්හදා බැලීම මෙමගේ දේවල් අපිේ තිබුණා ඉතින් ඔය කාලේ ම මේ කියන්නගේ දැ මේ ගල්වල කොටපු පඩිගැන නැපි කතාපටන් ගත්ත ඒක කියන්නට ම මේවා මතක් කළේ අන්න එපමන ඇත කාලක දල අපි කරපු වාස්තු විද්‍යාත්මකය කැනනි ඉදිකිරීමේ කටයුතු හුඟාක් සම්බන්ධවලතිනි කළුගල්ල එක අපි දන්නවා අපි ඔය තෙරි පැහැ කියන දිහාවෙ නිල් දැන්ඩා හින්නේ කන්දක් මුදුනේ සොයාගත්ත දැවන්ත ගල් බැම්මක් ඒවගේම ඔය කලාවැැව පාමුල තියෙන අති විශාල සිරස් සතට තීරතියෙන ගල් පතුරු ඒවගේම අනුරාධපුර හොරෝපතාන මොනම තිරිකුුණා මලේ පාරේ මොර වැැව තිබෙන අති විශාල ගල්කුලුණු මෙම දිහා බැලු හම මේ අපි ඉතාම ඇත කාලෙක මේ ගල්වලින් වැඩ කරන්න අපි දැනගෙන හිටියා අපි කලායක මේ එතකොටට ඔය මොනා ගිරි ගිරි කියලා අපි අඳුන්වොලතිනන අපි මුල්කාලය අප අය පෞද්ගලි නාමයකටත් ගිරි කියන එක පවිච්චි කරන කඳුවල්ල හිටපු අය එතකොට මේ ගල් වැඩ කරපු අය එහෙම ගල්වැඩ කරන කොට මේ දැන් අපි කියමු ගල්වලින් වලක් ගණ්ඩ බෑනේ වහලක් ගහන්න වන දැවලින් තර ගල් පරුවතයකට හේත්තු කල්ලා පියස්සක් ඉදි කරන්න්ඩෝඕන්නන් ඒ පියස්සට දැව කනු සම්බන්ධ කරන්න ඩඕනනේ එතකොට කරණ්ඩ ඕන මොකක්ද ගලේ හේත්තු කරන්න ගලේ අලවඩ බෑනේ එතර ගල තුළට කාවත්දන්න ඕන. ත කා එතකොට අපි කියමු මේ මොනහරි මටිවලින් බැම්මක් බැඳ පසුකාලෙක ගොල්ලින් බැම්මක් බැඳ කියලා ගලකට හෙත්තු කරලා ත ගඩල් බැම්ම කියහිලා ගලේ නිකං හෙතු කරලා තියන්න බෑන තර ග ගලට කාවත් දන්නඩ ඕන නේදැන් අපි දන්නන අපේ ගයක් හදනකොට අපි හතර පැත්ේ බිත්ති බැඳල බාසුන්නහ මුළ හතර ඉතුර කරලා තියෙනවාන කොංක්‍රීට් එකක් දාන්න එතකොට ඒ මොකදඒ කොක්‍රීට් එක දාන්නඩ ඉතුරස්ස අපි ස්සල කොග්‍රීට් අනුහතර ලා බිත්ති බඳන්නේ න අපි බිත්ති හතර බැඳල කොක්‍රී් අනුව දාන්න තර. මොකද කෝන්කීට් කනුවට කාවදිනවා අර භිත්තිවලතියෙන් අවසාන ගල්පේලිය එතකොට අන්නේ වගේ අපි මේ හිතා ශ්‍රාවගෙන් කවුරුත් තෙරුම් ගණ්ඩෝන මේ ගලක් බිත්්‍යක් හැටියට හෝ ගලක් තදානු බද්ධ කරගෙන ආශ්‍රය කරගෙන යම්කිසි ගඩල්ලු බිත්තියක් අපි ගොඩනගුව නං අපේ ගඩුලු බිත්තිය ගලට කාවත් දණ්ඩෝන නිසා ගලේ අපි සිදුරු කපනවා කපලිවරලා තමයි එක ගලට කාවද එතකොටඒ බිත්තිය බිම වැටීමේ භෞ්‍යතාවේ හුඟාක් අඩුවනවා එදි සමහරතැම් කෙනෙක්ක හන්න්න පුළුවන් නෑ ඇහමනඔේ ගල් මුදුනැත්තියෙනවා එහෙම ඔහ ඒ ගල් මුදුවල තියෙන්නේෙත් සමහර බිත්ති තිබිල තියෙන්නේ ඒ ගල් උඩ මුදුනින්ගිහිල්ලා සමරිට ප්‍රාකාරයක් යන්ඩ ඔන්නන් ගල හරහා ඒ ගල කඩලයිවත් කරන්න නැතුව ඒ ගල විදලා තව තව් කියලා නැපි කියන්න අමේ ඒ තව් විදලලා අවට මයි ගඩොල්ල කාවත්දන්නේ කාවත්දල ඊට පසේ ගඩොල් බැම්ම බිඳවැටුනට පස්සේ අපට අර තවටික ගලේ පේනවා. එත අපි හිතනවා දැන් එතන මුකුත් ගඩොල් බිත්තිමකුත්න මේක මොහරි වෙන අමුතු කාරණයකට කරන්න ඇතිකර ඉතින් ඇත්තෙම කටහරි පුළුවන්නන් පැනකට ගිහිල්ලා ඒ ගොඩ නැගිල්ලේ ගල් ගලේහෙම විදල තියනතැම් බලලා මනසින් මවාගණ්ඩ චිත්‍රයක් මේකුඩ මෙහම බිත්තියක්ක් තිබුණා ගේ තැනකට පියස්සක් සවි කරන්ඩ ක්‍රමයක් තිබුණයි කෙල. එතෝට අපට ප්‍රතිනිර්මාණය කරගන්න පුලුවන් එතන තිබිච්ච ඉදිකිරීම කොයි වගේල නිසාක් කොයිීම තැක. තැන් කකුලතියලලා නගින් හදපු පඩි අපට හොඳට පහයගන්න පුලුවන් මේමනිකක් මේ වියතක් වියත් දෙකා කඩියක් දිගට පඩිප නෑ මිනිසන්ටන සමල හරිට ය කුලත්තිරලා ගන්න පුලුවන්මට මේ හනිගේ වනි සමහට ඇට බැව ලති අත්වාරුවක් නෑන ඉවාරුවක් නෑ. ගවරහ කිය ම පහම පත්තු කරන්න ක පහම පත්තු කරන්න බැන ුලගට නෙ වා ර්ශාවට රතයක හොම දෙක කරන්න එහම රඩ මනාවකුත් නෑ එහෙම කරන්න ඕන්නන් එහෙම හදපු කවාට කියන කැවිටීස්කයන් ඒවගේ වතිී නොදැන් අපි කියම දළදාමා ලිගාවේ තියන වලාාකුලු බැම එතකොට මහන්ම රත්නපුරේ සමන්දේවාලේ තාපපෙ තියන ඒවාගේ තුංහුලැස් කවාට ඒගේ කාවාට හැදුවයි පහම්පත්තු කරන්න උගක්වෙලාට සමර් පැරණි දේවාලවල පැරණි පන්සල්වල එහෙම බිත්තිවල කවාටහදල තියෙනවා කාර්තිික උත්සවයට පහම්පත්තු කරන්න කාර්තිික උත්සවේගල කියන්නේ මේ කාර්තික මාසිකල ගැන ජූලිය අග උස්තු වගේ වැටන කාලෙනේ මේ කාර්තිික මාසේදී ස්කන්ධදේවියන්ටත්කමේ කාර්තික නැකතේ පහම්පත්තු කිරීම සඳහත් එහෙම තාපොල පරණ තාපපොල හිම තුංහුලැස් මෙහෙම කවාට හදල තියනවා නමුත් ඒ කවාට හැදීමේ අරමුණයි අ ගල්වල කොටා තිබෙන අපට බැලූ බැල්මට පඩි වගේ පෙනෙන ඒ සිදුරුව අතරයි ලොකු වෙන සක්තියනවා එනිසාමන් ඉදිරියට ඒවා දැක්කහම වාස්ස විද්‍යත්ක එක කියනනි ගොඩ නැගිලි ආශරයෙන් හම තිෙනව න ඒකෙදී අපි පරිකල්පනය කර ගන්්ඩුවන එතන ගඩලිින්ක් සකස්කරපු බිත්තියක් තිබුුණයි ස දත් අර සමහරය කියලා තිබුණ දැම මේ මොහරි යන්ත්‍රයක් උඩට යන්න මේ කට්ට කර්කටක යන්ත්‍රයේ කියලා කියලා. තිබුණ සමහල්ලාට ලිෆ් එකක් දාන්න සෝපානයක් දාන්ඩ එහෙම අපිට සෝපාන හම්වෙලා නෑනනිස්ස එහම සාධකනේද. නෑ සෝපාන ගෙන වචනේ තේරුම පඩි පෙලගෙනගෙන අපි විදුලි සෝපානය කලා දැන්මට සෝපානයක් කියලා කියන්නේ පඩි පෙලක් කියෙන එතට විදුලි සෝපානය කලා කියැනකුල් දෙගෙන් අපි නගින්න විදුලියම් පඩි පෙල ගිෙනවාගේ නොයිතක විදුලි සෝපානය ඉතින් මේකෙද වෙලාදන නුවන් හුඟක් වෙලාලවට සාමාන්‍යෙන් අපිට තියෙන පුරුද්දක් තමයි අපි කාටත් තියන අපි අතීතය තේරුම් ගන්න යනකොට අතීතයට තේරුම් ආරෝපණය කරන්නේ අපි වර්තමාය ලබන අදැකම් මත ඉඳගෙන තැන් ඒකන අපි දැකල තියනවා දැන්ය ඇටිල කියන වා එම නැත්තන් ඔය ඇයි වගේ බරවාහනර චේන එකක උඩ දංවලක්කුඩ දුවන ය යතකොටි දැල තියෙනවා එහම තංග දංවලක් ුඩ දුවන යන්ත්‍රයක් මඩ තියනක දැන එහම ියහාමනියන් කට්ටකට්ටවගේ හැදෙනවා අපේ ඒ මතකඇත් අප ඔලුේ තියෙනවාන තු අප ඔ ට්‍රෙක්ට වගේ ලොකු යන්ත්‍ර යනකොටත් පාර එහෙම මඩ පාරක කියානම් හෙම කට්ට හැදවා එතකොට ඔය මතකය ඔස්සේ තමයි අපිහි තැන්නම ගලදිගේ මෙම ගියාද? ඒගී ගිය පාරවල්ද තියෙ කළෙම හිතැන්නේ. ඒක ඒ තරන් ප්‍රායෝගිකා අදහසක් නෙමෙයි.ඒ කර්කටක යන්ත්‍රය වගේ යන්ත්‍රජන සඳහන් කල්ලා තිබනටඒ කර්කටක යන්ත්‍රයේ තියෙන්නෙ මේ ජලය. එසවීම සඳහා කියලන්න අපි විශවාස කරන්නේ දැන් තිසාවවේ ඉදල්ලා රන්මසුවනට වතුරගෙන්නීමට කරකටක යන්තරයක් තිබුණයි කියලා කියනවා.ඒ කර්කටක යන්ත්‍රයේ හොඟක් වෙලාවට සම්බන්ධවෙන්නේ ජලය ෝසවා ැබීමට එක කියන පහත් තැකින්දලලා උස තැකට ජලය ගෙනියන්න අපට යන්ත්‍රයක් ඕන දැන් අදත් නිවර්තන කලාපී රටවෙල්ලහෙම එම ඩිවයිසස් තියෙනොයිකයන්ඒවා පහත තැනඉඳල වතුර උඩ තැනකට ගණ්ඩ මෙ කරකාවනකොට අර හංවලින් හඳපු බාස්කට් වගේ වතියෙනවා ඉතින් පහත තැනින් වතුරු අරගෙන රෝධේ උඩ තැනට වරන ක්න ඉති ඒවා ඇත්තවශයෙන්ම ඔ ඊජිප්තුවෙත් පුරාණ කාලේ හෙම පහත් තැන්වලින් උඩට වතු රෝස වන්න දේවල් තිබිලත් තිබුණ නිසායි කර්කටක යන්ත්‍රය කියන කියැන හරි හැරි දැකලනෑ අපට එ කඩදාශයක ඇඳල පෙන්න්නන්ට විස්තරයක් නෑ කර්කටක න්තරයේ මේ වගේ කියලා. ඉතින් කොහම හරි කර්කටක යන්ත්‍රයළ යන්ත්‍රයක් තිබිල තියෙන. එක කරලතියනෙ ජලය පරිවහනය කරනය. එතකොට එහෙම යන්ත්‍රිකා අදහසක් අපට තිබුණ බව හැබැව නමුත් ගල්වල තියන මේ පඩිපෙල් වගේ දේවල් ඒවා මේ කර්කටක යන්ත්‍රයේ ගිය පාරවල්, ඒ මෙවා කියලා කියනවට වැඩිය වඩාම ප්‍රායෝගික හා වඩා තත්ත්ය අදහස තමයි මේවා අදාළ බිත්ති සවිකිරීම සඳහා හදපු සවිවර සවිමත් කිරීම සඳහා හඳපු තැන් එනිසා එවැනි තැන් තියෙන කොට අපට හිතේ දැනට එතන ගඩල් බිත්තියක් නොති බොනත් අපි පරිකල්පනය කළ යුතු එතන බිත්තියක් තිබනයි කලාට. සංචාරය සංචාරය සා. ගි සංචාරයේ අතිවිශාල දැන මොක්ම මද ලබා ගත්ත ඇත්තරම මහචාර්රාජසෝම දෙව මැත්තුමාට සහ නැත්තපෙන් එකට ම ණය ගැති. මට ඉග ගන්න ළමයකි දෙන්න හරිම වටි අස්ථාවයි. හිතනස්සන්ට සංවිධානය කරලා තිබ්බා ප්‍රවාහනයද කෑමබීමද පොහම ස්තුතියි නැත්ත එහම්. රාවිද්‍යාව පිබඳ දේෂ්්‍ර හාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපා කල සීකිවියනාරබන්න මීළඟ සංචාරය සඳහයෙක් වන්න මේ දැම්ම ිඩ්ඩුව අයකයකයි දෙකයි පණහායි හැත්තැව යසුව අමතන්න හරිසෝ දැන් මේ ඔය අපි මේ මේ කපා කරන දේවල් පණපිටම්ම ඇස්සිදිරිය දැකගන්න ික් සිීගරෙන්න්න මොද ීගරිියත්තුවගේ තැන් අපට කින්න ලැබෙනවා ඔබට පුළුවන් අපිට කතා කරන්න බිින්දුව එකැදැයි පන හෙත්තවෑසුව බිඳු එකැකයිදකයි පන හැත්තවේ ඇසට කතා කරලා අපේ ඊළඟ සීගිරි චාරිකාවට ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න මහචාරි රාජ්‍යෝම දෙවන් සමඟ ඒකම තව ප්‍රශ්නයක් යොමු වෙනවා අපිට ඊමේල් මාර්ගෙන් මේ ඊමේල් එක්ක අපිට යොමු කරන්නේ රාජ රාමණයක කුඩා ගල්ගමුව දේශීන්දලා මේ ඔහු අපිට තිබෙට වීඩියෝ වැඩිසට හනක තිබිච්ච පින්තූරයක් එවල තියනෙනවා අර අප ස්සු මුණේ ඉන්නස පෙම්මිවලස අස්වහි සිියයේ පිළිබඳව මේ කතා කරානෙ වැහි එනකං බලං ඉන්න ඒ අදහස පිල්මිඹූ වෙනව කියලා මට මතකයි ඔබොතුමා සඳහන් කරා. ඉතින් ඒ පිළිබඳව විවිධ අර්ථකතනය තින බව සඳහන් කළ කොමරි රාජ අපිට ඒවල තියන පින්තූරේ මේ තිබටේ හරියටමස ඒ ඒ ආකාරයම යුවලක් සහ තවත් පිටිපස්ෙන් අස්වයෙක් ඉන්න ඒවගේ අස්ව හිසක් පෙනෙන මේ පින්තූරයක් තියෙනවා. ඉතිං මේ සමකාලීන ආභාෂයද එෙමඳන් තන්ත්‍රයාන මහයාන බලපෑමේ කාරණයක්ද අප ඉසුරුමුණේ ඒ ගල් කැටමටත් ආව කියලා මේ අපේ හිතවත් රාජුරාමණයකෙන් අලති න ව ඇතම මෙහෙමයි අපට කියන්න තියෙන්න්නේ දැ සංස්කෘතිය කියයට දැ ඔය කෝම මූර්තිකර්මගත්තත් අදහස් උදහස් ගත්තත් ඒවාකෝම අයිතිවෙන්නේ සංස්කෘතියට සංස්කෘතිය කියන වචන තේරුම අපි මීට කලින් වඩ සරහල් කියල තියෙනවා වැඩෙනවා කියන. කල්ච කියන ගැනි කල්ච කියල කියන වැඩෙනවා කිය එක එතකොට සංස්කෘතිය නිරන්තරේම වැඩිනවා වැඩෙනෝ විතරක් නෙමයි සංස්කෘතියේ සංස්කෘතින් කියන වගේ තියන ගතිලක්ෂණය තමයි ඒවාර හුලං හමනාාවගේ පැතිරෙනෝ ව්‍යාප්ත වෙනවා. එතකොට මේ ඔය මූර්තිකර්ම වඩ පුළුවන් ආගමිකා දහස් වෙන්ඩ පුළුවන් සම්ප්‍රදායන් වෙන්ඩ පුළුවන් ඒවා ඒ රටරටවල් මහධවීප ඒ සාගර හරහා ගිල්ල මහදීපවලට ඒ වැටනවා ගොඩබිම්මලටෙව වැටෙනවා. ඒඒනිසා බොහෝ සමානතා ඇතිවෙන්න පුළ. විශේෂයෙන්ම ඉන්දියාව දකුණවාසියාවත් අගනදිගාසියාවත් අත්තර විශාල විදි සංස්කෘතික හූමාරුකම් සිද්ධ වෙල තියෙනවා ඒවා හිතාමත්තාම කාලවල්ල වෙච්චේවත් තියෙනවා නොහිතාම මේ විසරණය වෙනගෙන අපිට කියන්නේ ගලාගෙන නවා අඩුතැන ඉදල ඩිතනට තතුර ෙම සාන්දරනයේ වැඩිතැනක ඉදල සාන්ද්‍රනය අඩුතැනකට යමක් ගලාගෙන යනෝකනෙ අපි විද්‍යාවත්තිගෙන ගන්නවා. සංස්කෘතියයක්ත් එහෙමයි. සංස්කෘතියත් ඒ වගේ හුළඟ වගේ හැමතැනම යනෝ දැන් අපි භාෂාව ගත්තුත්. අපි අද කතාකරන භාෂාවෙන් දැන් අපි මේ පෑක හමාරක වැඩසටහනේ කතා කරන භාෂාව වචන සීයයි කලා උපකල්පනයකොරුත් අපි කතා කරන්නේ. ඒකෙන් අඩුම වශෙන් වචන විසි පහක් අපට අයිති නැති අපි අපේ පිට භාෂාවලින් අපි ලබාගත්ත දේවල් නක පාලි සංස්කෘත, පෘතුගීසි, ලන්දේසි ඉංග්‍රීසි එවගේම චීන අන්දමන් මුන්්ඩා ඔය නොඒෙවෙන් එ භාෂාවල් වල ලක්ෂණ අප භාෂවිත්‍ය යනති කැ සංස්කෘතිය පිළිබිබියුණුවනයකින් එනිසා ඒ අයිහිතවත් අපේ මහත්මයක් කියලෙවල තිබුණු දේ ඉසුරුමුණිය තියෙන මිනිස්සිස අශ්වරූපය වගේ රූප ටිබෙට රටෙත් තියෙනවායි කියලා. ඒක හරි. මොකද මේ අදහස පසුගිය සතවර්ශය විදධතුන් අතරින් ලියවුණා ඔ කෝඩෙස් කියෙන මහත්මයා ප්‍රංශ ජාතික මහත්මයක් ඒ මහත්මය පොතක්ලිව්වා ඉන්ඩියනයිස්ට සෞති ස්ටේෂයා කියලා. ඉන්දී කරනයට ලක් වු අග්න දෙගාසියාව කියලා. එකැන අග්නදිගආශයයවට බෞද්ධ අදහස් ප්‍රචලිත වුණ හම. දාවේති ිච ොයකුත් දහසකි අදැන් බලන්නේ අග්නදිගාසියාවේ රාමායනය රංග දක්වනොනනි එතුර අග්නතිගාසියාවට රාමායනය යන්නේ ඉන්දියවෙෙන්නේ එතකොට මහාභාරතය රාමායනය වගේ කෘතිවල තියන අදහස් රාමායිනය කියානං අග්නතිගාශයාවට මහා භාර්තය තියන අදහසක් යන්න බැරිකමක් නෑනේ එ නිපදවෙච්ච නිෂ්පාධන වෙච් ශාස්ත්‍රී අදහස් එහි කැටයන් සහිත මංජුසාාවල දාලා තමයි වෙනතැන්කොට ගිය වෙන තැවලට ග එකැ හලුම් අනිවාරය එහ තයි හැදුව හදුවේ හිති විතරක් නෙන දැම්බලට අපේ පැතිරෙනවාගේන එක තැ ලංකාවේ නමවෙනි සතවර්ශයේදී පාමණ හත නමේ අතරතුර ලංකාවේ හිටපු වාරීමාර්ග ඉන්ජනේරුවෝ. කාශ්මීරට ගිහිල්ලා වැැව් හැදවා කියලා රජතරංගනය කියන රජතරංගණය කියන කාශමිරෙලේ වෙචි පතක් අපඒකක් අප ගන්න ගොලල ොල එතකොට මේ තම්බ පන්නේෙන් වාර කර්මාන්ත කරන්න්න මිනිස්වාවය කිව එක අපේ අය හේගිය අපේ අය හේගේ හාම පැති මිනිස්සු විතරන් නිවණ යන්නේ අදහස් යනවා තාක්ෂණය යනවා එතකොට එහෙමන මෙහි හුලන් ඒ පැත්තට හමනෝ නේද එතකොට ඒවාගේ සංස්කෘතිය හුළඟක් වගේ එතකොට ඉන්දයාාවවෙ තියන දේවල් අගන දෙගාසියාවට යනවා. අගනදිගාසියාව තියන දේවල් ඉන්දියාවට එනවා. සංස්කෘතිය කියයන්නේ ඒ වගේ දෙයක්. ඒතිනිසා අපේ තිය බෝධි සත්ව වන්දනය බලන්ට කොයි තරම්ප්‍ර චීනට කියිය තිිබෙට්ටට ගියන තරතේ හතරාතේගේ බැලහම නාගාර්ජුන තුමා වසුබන්ධු ධාර්ෂනික තුමා ඒගොල්ලොෝන්ගේ අදහසු දහස්. නි්ානය කරපු දේවල් එ කොහොම පැතිරලා යනු අද ලෝක තේනිසා ඒ ඉස්ුරුමුණේ තියෙන කැටේම වගේ කැටයන් ලෝකේ ඕනෑමතැනක තියෙන්න්න පුළුවන් පුරාණ කාලේ අපේ සම්බන්ධතා තිබිච්ච දැන් උදාහරණයක් කැරේට මට මම ස්වීඩනය ඉගෙනගන්න කාලේ මට එක්තර කෞතුකාගාරයක ඉන්න මිත්‍රයෙක් කිව්වා ඔබදන්නවා අද මේ ස්ීඩනයම් බුදු පිළිමයක් කම්බෙල තිේෙනවා ගුඩා බුදු පිළිමයක් එතකොට එතකොට අපි මවිතේ පත් ශීඩින් ඔහො බදු පිලි හම්බෙන්නෙෙන අපි දන්නවා වෙළෙන්ො එහෙමෙහි යනකොට පූජාබාන්් අරං යන එ පූජාබාන්් අරං යනකොට වෙළෙන් දෙෙක් බුදු පිළිමයක් කරගෙන ගියා වෙන්න පුළන් වන්දනා මානකරන්ටත් දැනටත් එත රැ අවල්ලල යන උදවිය සමල්ලට බෝධි පූජාපොතක් කර යර කර යනවා ගන දෙව රූපයක් කරන්න යනවා විශ්ණ දෙවියගේ බුදු පිළිමයක් කරන්න යනවා. ල්ලට මහරටවල ඒව තියාගට රොසිදයාන තහන වුණම හංග හරි දයාගන්න රන්නවා ඒවාගේ අපි පුරුදුතිය නොයිති එහෙම නිසා සංස්කෘතියගේනක හරි දෘඩ විදිහට අපට සලකන්න පුළුවන්කමක් නෑඒක ඇත්තවශම අපි අපි අපේ අපි ගත්තොත් එහෙම ඕනම සමාජයක් විවිධ සංස්කෘතින්ක හෙවනැලිවලින් පෝෂණය ලබපු ඒවා හම සමාන්න. එම කියන එක සහ මෙිතනක හරි ලස්සනයි ගැන සංස්කෘතියක් තුළ එහෙම බහවිද ගතිලක්ෂණ තියනකොට එක යම් කිසි ආලෝකයක් තියනවා. ඒ නිසා සංස්කෘතිය කියන දේ හැම පැත්තම කිසිම සීමාවක් නැතුව පැතරී යන දෙයක්. එහින්දා නුවන් සමානතා කියනේවා ලෝක උගක් තැන්වල ඇතිවෙන්න පුළුවන්. අපි දන්නන අපික වැඩසටනක කතා කලාර ඉන්දුනීසියාවේ රටුබක කියන සානුවේ අබේගිරි විහාරයගේ විහරැත්යන නද. ඉති ඒගේ නොයිකුද දෙවල් ඇතෙන්න්න පුලයින් සසා ප ස්තුතිවන්තුන් වනේ මත්මටේකට දන්නලයිවද ඉතිං ඒ සංස්කෘතියේ තියන න්‍යාමධර්මය අවබෝධ කර ගණ්ඩුව වන දැන් අපේ රටේ පාච්චි කරන වචන සමහ රටවල්ල්ල පාරොල්ල නංහැට ඉට දාල තියෙන නරන්නේ නද. ඉති ඒවගේ මේ කොහමද උනේගේනක හොයන් අපි නව විද්‍යාත්මකව ආපසට ගමන් කළ යුතු තියෙනවා දැ ඔබට මතක ඇති අර කුරුල් අංගල ගෙලා තැනත් තියෙනවා මේ බණඩාරවෙල ඇල්ලේ ඉතාම ප්‍රපාතාකාර බැවුමක් නැගල 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 ගිල්ල උට ගිහම ගල් පරුවතයක වරණවත් චිත්‍ර රඇඳල තියනවා එවැයින්න කුරුල්ලු. ශාල ප්‍රමාණි කුරල්ලු එළඟට අත්පාට කල අතුත්තියල තියෙනවා එක. හර් ගල නිස් රුපත් ඇදල තියෙනවා ුරල්ල ොච්චර ෝමනාවෙන් ඇන්ද කියේන කුරල්ගේ ඇතුල තින ස්තිි පන්දරය පේන විට ඇදල තියනවා. විසාල කුරුල්ල. හැබැ එවැනි කරල්ලෝ අද නෑ ලංකාවේ එම කරල්ල කොයයාගන්න නෑ හඩ තල යෙන කයිකාල්ගේ චිත්තක ඒි හොයන්න්න හරි මහන්සයක් ගන්නවා ඒඒ කරන්න පුළුවන්වෙන්න චිත්‍රවලම තියන වරණ පදදාසයක් කරගෙන කාල නිර්ණය කිරීම පමණයි. නමුත්. චිත්‍රයක් කාලනිර්ණය කරඩ ලෝකයේ තියන ක්‍රමවේද තවමතයන අත්හදා බැලිමවදේ පරෝත වලිත්ති ක්‍රමය කියලා තියෙන රොක්වානිශෙස් ක්‍රමය කියල එකක් එක වනත් තවමතියන්නේ වානිජ මට්ටමේ න මේ අත්හදා බැලි මට්ටමේ තන්සා අපට අආවාසනාවකට කාල නිර්ණය කරන්නට තවම පුළුවන් කමක් නෑ කෙනෙක් හඩුපුල තන කැනීමක් කරලා කාල නිර්ණය කරට බැරි කියලා ඇබැ කාල් කැනමක්කරොත් කාලා නිර්ණ වනි පොළවයායට තියනෙ වන චිත්‍රනේනේ. පහ කාලන චිත්‍ර ඇද ඩ පුලුව න්නඩ පුුවන්න්නේ ඒමනඇත්තන් චිත්‍ර ඇදල තිබල පහුකාල න මිස්ුඇතන්ටගේ ගරුව චිකරවැන්නඩ පුලුව ඒතකට දින වරදින්න පුලුවන්න. ඉතින් දැ මේ ම එකක කියන්න හේතුෝ තමයිඒ කුරුලු චිත්‍ර කුරුලූප කොහෙද වෙන තියන්නේ ලෝක කියලා බැලුහම ඒ කුරුලුරූප ඒ විදිහටම ඇඳල තියෙනවා. නැගෙනහිර දපත්තුල ස්ටායිල්ලන් සුල ඉස් යිලන්ස් කලා ගෙන දන්නන ර ෝස්ත්‍රි පෙල්ලට හ මේ පැසිෆික්සාගරයේ තනිවෙල තියෙන දූපත්තික පත්න ඒ පැත් අධ්‍යයනය කරපුය වෙනවම ලියල තියෙනවා මේ මේ කුරුලු වතාවත කියලා එක ගැන බඩ් කල්ට් කියලා කුරුලු වත්සිරිත. එකග ඒවත් ලොක ගල්වෙල විශාල කුරුල්ලො මේ එ මේ කුරුල්න්ගල ඉන්නවාගේම කුරල් ඇතුල තියෙන දැන් අපි කොහොමද කොච්චර දුරද මේ අවකාශ දෙක යිස්ටයිල්ලෙන්ඩුයි ලංකාවයි අතර මේදේ අතර අනික මේ ඇඳල තියන්නේ අපේට වෙරලායි නෙනෙ මේේනේ එහමනම් හිතට ඇතු රට ඇතුළෙත් කන්දක් මුදුුණේ. අනිත ලේසි කද ගුත්න වෙන්නේ ේසිකන්ද ගුත්නේ පරණය කරඩ. එතකොට ඔන්න මූදායිනේ ඕක තැනක තිබරන්නන් කියත හැකි මේ මූ දෙ පාවෙල්ලා යනය පොලිනිසියාව පැත්තේෙන් ඇවිල්ලා මේම අදින්ට ඇති කියලා. රටා අභ්‍යන්තරේ එතු වෙන කොහවත් එහම ඇත්තෙත්න එතකොටට කුරල්ංගල චිත්‍රවාගේ වනෑ නමුත් ඒල් ඊට සමානකන්තියන චිත්‍ර සම්ප්‍රදායක් සලකුණ අප අඳුරගත්තා මොනරාගල මඇතකදී අපි දැන් ඒවා ප්‍රකාශයට පත් කරන්න නියමිතයි තැන් දෙකක ඒගේ ඒ සම්ප්‍රදායටම චිත්‍ර ඇඳලතියෙන ගල්ල මහ කැෑවල් ඇතුළ. ඒවයි තෙන්නේ කුරුලු රූප සත්තුන්ගේ රූප සවභහාාව ධර්මය තම ඇඳලතියෙන ඉතාම පරණ බව අපට තේරෙනවා හැඟීමෙන් සසන්ධනාත්මක හැබැයි අපට ඒ විද්‍යාත්මකව කාල නිර්ණ කිරීම අවශ්‍යයි එහෙම නැතුව අපටඒව ගැන ස්තිර සාර විදිර අදහසක් කියන එක සුදුසුම් මදි. ඉදිං මෙ මේ කියන්නගේ නුවන් අර පොලිනිසියානු ස්ටායිල්ලන්සල තියන තිය සමානතාවක් අපේ රටේ කඳුකරේ මහා කන්දක ප්‍රපාතියක තියෙනවා නං අපි මේක ගැන කල්පනය කරන්නේ කොයි විදිහටද නේද කාලපරතරය දුරපරතරය සංස්කෘතික හෝමාරුවල තියන පරතරය මේවා අපට පරිකල්පනය කරන්නත් බෑ. ඉති එනිසා සමහර විට අපි නොදන්නම දෙයක් වෙන්න පුළුවන්. මොකද ආසිාවට පොලිනීසිාවේ තිබුණු බලපෑම් ගැන ඇැම් මනවිද්‍යඥෝ කතා කරන. සමහර සංස්කෘතික ලක්ෂණ ගැන්න. එතවට අපි දන්න නැහැ යම් කිසි මනුෂ කණ්ඩායමක් සාගරයනෙ සාගරයේ පාවෙලයින්ට පුළුවන් අනික අපි දන්න ආසිාවත් තමයි පළමුුවරට මූදුූ යාත්‍රාකිරීම් මෙම නැත්තන් ජලයේ යාත්‍රාකිරීම් පිළිබඳ තාක්ෂණය නිප දෙව ආසියාවේ පුරාණම මුූදු යාත්‍රා කිරීම් කරල තිෙන ආසිාවේ දේසා පේ මිනිස්සුන්ට ය ගොඩවිින්න් අතර යන්ඩ බැරිකමත් තිබුණෙ නෑ හිති එනිසා මේ සංස්කෘතිය කියනය එක ඕනෑ ආකාරයකට එහෙම විහිදිලා යන්න පුළුවන්ගේ සංස්කෘතික හැඩ තලපමනක් නෙමයි ජීවවිද්‍යාත්මක වශයෙන් ගත් තත් සමහර රෝග ව්‍යාදි මේවත් මේ සංස්කෘතිය වගේම පැතිරී යනවා. සමහර රෝග සහර රටවල්ල්ල ලෝකයේ සමහර ප්‍රදේශවලට විතර කාවේනිික රෝග තියනවා ඔය ඇතැම් විෘුදුර රෝග ඒ සමහර අවස්ථාවල ඒවැනි රෝගතියයට රෝගින් ලංකායි වාර්තා වෙල තියෙනවා. ඉති මේක වෙනමම කතාවක් අපට කතා කරඩිතින් අර මහත්ම අහලති පිච්ච ප්‍රශ්නයට උත්තේ දේට තිෙන්නේ ඒ ඉසුරු මුණිය තියෙන මෘර්ති වගේ මූර්ති ලෝකෙතාව ඕන තැනක ඉදිරි හම්බවෙන්න පුළුවන් ඒකෙන් අදහස් වන්න එහම මෙහටාවත් මෙ එහැට ගිය කියන එකත් නෙමෙයි ඒ දෙක වෙන්නත් පුළුවන් ඊට අමතරව අපි පරිගල්පනය නොකරනන්ද මේ යමක් වෙඩත් තර ඉඩකඩ යෙනවා හරි අපි හෙන යන් අපේ ප්‍රෝධ ්‍රාමයට සහන ග්‍රහණය කරගන්න YouTube හරනම් ය වැට සනහ තින කමේ දිට නැතන් ෙහි ඩස්කප් තින ීමයි හර හරි අපිත් එක්කම සංවාධය පවන්පකන යමු ඔබ සක්‍රීය ශ්‍රාවකයක් ප්‍රේක්ෂකයෙක් වෙන්න එයයි අපිට වූමනා කල්ලා තියෙන්නේ හරි අපි විරාමයට ඇනවා චාර්යේ සන් චාරයේ සගිරී සංචාරයේ අතිවිශාල දෙැනමක් ම මද ලබා ගත්ත ඇත්තරම මහාචා රාජ සෝමදේව මැත්තුමාට සහ නැත්තපෙන් එකට මමණ අය ගැති මට ඉගෙන ගන්න ළයකි දෙන්න හරිම වටින අස්ථාවක්. ඉතනස්සට සංවිධානය කරලා තිබා ප්‍රවාහනේද කෑමබීමද පොමිස්තුතියි නැත්තෙහෙන්. පුරාවිද්‍යාව පිළිබඳ දේෂ්්‍ර මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය අරබන්නා. මී ළඟ සංචාරය සඳහයයික් වන්න මෙ දැම්ම බින්ඩුව එකයි එකයි දෙකයි පණහායි හැත්තවයසුව අමතන්න අපේ ජාතික කටාව ජලිත ප්‍රෝෘතිරාමෙන් අනතුරුව අපි අල්ලමිට නිස්්‍රිත සමග උප දන්නවා අපේ අනුහත්වෙනි වැඩසරහ අනුහත්වනි වැඩසරහණය දෙවෙනි කොටසේ අපි මේ ඉන්න ප්‍රවෘති කාරණයත්ත එක්ක ලෝකයත් හම්කිසි ආකාරයකට විවිධහේතුමත් තමන්ගේ බලය පෙන්වමින් ඉන්නවා අපි බහුගේ කාලෙ පුරාවට මාල්ලමේ ඩිස්ට්‍රී තුළින්නුත් කතා කරේ මේ බලය කොහොමද ලෝකය තුළ වගේම අප රට තුළත් ප්‍රකාශයට පත්තලා තියෙන්නේ ඒ බලය පුද්ගලයෝ ග්‍රහණය කරගතය කොහොමද බලය පුද්ගලයෝ පාවිච්චි කළේ කොහොමද ලෝකයේ සුබසිදධ විශේෂයෙන් රටේ සුබසිදධිය තකා කියන කාරණය තමයි අපි ප්‍රධාන වශයෙන් මාලිමින්ට ඩිස්ට්‍රිය තුළින් පවග සතිය කතා බහ කර කර හිටේ අපි අයත් සාකච්චාවට පිසෙම් ඔහුත් මතක හැටියට නවම්ම රජතුමා රාජ්‍යත්වයට පත්වීම ගැන තමයි අපි පහුගේ වැඩසටහන් වල අවසානය කතාක් කළේ. මේ මානවම්ම රාජ්‍යකාලයට කලින් ඔබට මතකඇති අපි සාකච්ඡා කලාා සිලාමේගවරණ කියලා රජවනක් ගැන. මෙ සිලාමේගවරණ රජ්ජුරුවෝ අභාාවට ගිය වෙලාවේ අභහවප්‍රාප්ත වෙච්චු වෙලාවේ. ගේ සිරුර ආදාහනය කළ හම ඒ සිරුරේ කොටස් කැන්නේ භශමාවශේෂ මිනිස්සු මේ බෙහෙත් හැටියට පාවිච්චි කරය කියලා අපේ වැඩසටහනේදික් කි්වා. එතකොට ම මේක අද මතක් කරඩ උනන්දු නේනුවන් සිලාමේක රජ්වුරුවන්ගේ ඉඳලා අපට ඒ වෙලාවි කියට බැරිවිවෙච්ච වැදගත් කාරණයක් තිබුණා මෙ සිලාමේගවරණ රජ්ජුරු බලයට පත්වීමත් සමගම නැවත වරක් ලම්භකරණ පෙළපත අපේ රටේ බලේට පත්වනවා. හො සිලාමේගවරණ ලම්භකරණ වන්සිකේ කැටීර්තමයි අඳුනගන්න. එක ඇන්න අපේ ඉතිහාසේත් දෙවැන්නේ ලම්භ කරණ වන්සේ රාජ්‍ය යුගගේ ැටේට අඳුන් වෙන්නේ සිලාමේගවරණ බලයට පැමිණීම. තැ එතකොට අපි දන්නවා අපි මීට කලින් ලම්බකරණවරු බලේට පත්වීම ගැන අපි කතාක් කලා. කොට ලම්බ කරණවරුන්ගේ ඉතිහාසය අර ලම්පක කියන ගෝත්‍රය ගැන ඔහම අපි සඳහන් කලා. ඉති කෙසේ හෝ වේවා මේ ලම්භ කරණ වංසිකයෝ කියන අය. රටේ ඒකාග්‍රතාව හා රටේ ක් සත්භාවේ වෙනුවෙන් ඉතාම කැපවීමෙන් වැඩකරපු අය. ඒ වගේම ඔවුන්ගේ පාලනය ඉතා දෘඩ ඉතා හිතකාමී, එක ඇන්න කෙටිකාලීන වශයෙන් හිතකාමී නොවුනත් දුරදිග බලලා හිතකාමී ලෙස රටට වැඩකරපු අය තමයි මේ ලම්භ කරන පෙළපතේ අය. දැන් අපි එදා පහුගේ වැඩසටහනක කිව්වා දැ මේ හරියට එනකොට මහාවන්සේ හතලිස් හය හතලිස් හත්වෙනි පරිච්චේදවල තමයි අපිදැඟ ඉන්නේ. එතකොට මහාවන්සේ හතලිස් හත්වනි පරිච්චේදේ. ැ අපි මේ මොනාද ක්‍රිස්තුවර්ෂ හ හයිසය ගනන් වල අපිඉ එතකොට සිලාමේකවරණ බලෙන් ඉවත් වුණනාට පසේ ඔහුගේ අභාාවේ සිද්ද වනාට පස්සේ. අ හත්ත දහට කියල බලය පාලනය කරා කියලා. ඉළඟට පොත්තකූට කියලා කෙනෙක් ඇවිල්ලා අර මොනාද, මේ වෙන කෙනෙක් රාජයට උරම කෙනෙක් වාඩිකල්ලා හවුපාලන බලය අරංගයා කියලලා අපි වැඩසට අනෙක් කිව්වා. දැන් අපිට පේනවා සිලාමේක වරණ ලම්භකරණ වංසිකේක් හැටියට අඳුරාගෙන තියෙන නිසා. එ ලම්භකරණ වංසිකයෙක් බලයට පත්වනාට පස්සේඋනත් මේ රටේ දේශපාලනය ස්ථාවර තත්ත්වයක ගෙනියන්ඩ පුළුවන්කමක් වනේ නෑ. පස්සෙයාපු මේ හත්ත දහට හා පොත්තකූට කියන දෙන්නගේ පාදුර්භහත වීමත් එක්ක. ඔවුන් දෙදෙනගේ නම් දිහා බැලුවත්. ඔවුන් දෙදෙනට ඉකිසියම් දකුණු ඉන්දීය සම්භාවයක් හෝ දකුණු ඉන්දී ඥාතීත්වයක් තියෙන බව ඒ නංවලතේ හඩේ තිය නොනෙස. ඒ හැඩේ තියනවා. ඉළඟට මේ හොමේ හත්ත දහට පොත්තකූට වගේ නං බැලු හම, මෙයා එක්කු පාණ්ඩවංශිකෝ වෙන්ඩුවඕන. එතකොට අපි දන්න අපට පණ්ඩි වංසිිකයන් ගෙනත් නොයෙකුත් අතර මැදිවීම් තිබුණා විශේෂමම දේ වෙළඳන් කටයුතුවයට එතකොට පොත්තකූට රාජ්‍යවරුමයක් නැති නිසා රජයටලේ සම්බන්ධතාවත් තියෙන කෙනෙක් පුටුඒවාඩි කරගෙන මේ රාජ්‍ය කරන්න ඕන කියනකෙනුත් තේරන ඔහු රට. හෙම දශපාල්ල දහරාවට සබන්ධ කෙනෙක් නෙමෙයි කියලා එතකොට දැ බලන්ඩ සිලාමේගවර්ණ ද බලඩ අපි ඉතිහාසේ පළවෙනි වතාවටන වාර්තාවෙන්නේ සිලාමේගවරණ ආදාහනය කරාට පස්සේ භෂමාවශේෂ බෙහෙත් හැටිට ගත්තයි කියලා තියාගෙන හිටියයි කියලා එතකට මිනිියලුනේ නේද. එතකොට අපිඒට පසුබිම් කතනයක් දුන්නා චීනයගේ ආපු හැටිය පුරුද්ධාරෝමයෝන්. නවත් ඒ ඒ ඒ තිබිච්ච පුරුදුත් එක්ක මේ රජුගේ භශමාවශේෂ බෙත් හැට එට පාවිච්චි කරය කියලා වංසකතාවට ඇතුළත් කරන්න. බලපාපු ප්‍රධාර හේතු වෙන්ඩ පුළුවන් ජනතාව නැවතවරක් තමාට සුරක්ෂි තමන්ගේ රටට තමන්ට සුරක්ෂිතාවක් ලබා දෙන දූරදර්ශී නායකෙක් පහළ උනාය කියෙන විශ්වාසය හා ප්‍රීති ඔවන් තුළ තිබුණයි ගෙනක අපටගෙන් පේනවා. මොද ලම්භකරණවරූ රටට බොහොම හිතයිශී විදිහටයි වැඩ කටයුතු කළේ. නමුත් සිලාමේගවරණට එතර ලොකු හයියක් ලොකු බලයක්. තිබුණ නැති බව පේනවා අපිට මේ හත්තදාටල පොත්ත කකටලගගේ ඇඟිලිගැහීම් මර්ධනය කරන්න හටු පුළුවන්කමක් නොතිබීම මෙන්. එතකොට අවසානයේදී මේ දර්ශනයට අවතීරණ වෙනවානේ මානවම්ම මහාවන්සේ හතලි සත්වනි පරිච්චේද අවසානයගෙන් තොරවිගරයනවා හලට අවසානයක් නෑගෙන ඒ තැ මහාවන්සයේ පරිච්චේදයක් අවසං වෙන කොට ද රජ කෙනෙක් හිටේ නඟයි රජු මෙහෙම බොහෝ පිංකම් කොට හම දෙවුල්ලෝව ගියා හම කියලායි වන්සකතා විවර කරන නමුත් ඒ පරිච්චේද ඉවර කරනවා නමුත් මේ හතලි සත්වනි පරිච්චේදය එහෙම කෙලවරක් පෙන් නැති විදිහට අවසංවනවාය කියලා මහාවන්සේම කියනවා සඳහන් වෙනවා හරිද එතකොට මේ මේ ප්‍රශ්නේ කකුමක් හේතුවෙන් සිද්ධ වනාාද කියනන්නේ අපිට තේරෙන්නේ නෑ බොහෝ විට ඉඩකඩ තියෙන්නේ මේ කොටස ලියවෙන්නේ දහතුන්ව නිසත වර්ශයේ දිනේ එ නිසා එතැන් පටන් සිද්ධවෙච්ච සිදුවීම් අකණ්ඩව විස්තර කරන්න මූලාංශ්‍රයයක් රචකයාට මුති බෙන්ඩ පුළුවන්කම තියනවා දැද උදහරැ කෙස මේ මේ මහාවංශය පරිවර්තනය දැන් අනි ඒව ඔක්කු මැවිල්ලා මේ හටලිස් හය හතලිස් අටවෙනි පරිච්‍යයද කියලා තමයි එකට තම ආරන්ද එකට අරන් දැඟ හතලිස් හතරවෙනි පරිච්චේදය ඉවරලන්නේ තූපාරාමේ ගේද සෙවැනි කරවිය තූපාරාමය ප්‍රසාධයක් ඉදිකොට පාංශුකලික්කා රක්ෂා කර භික්ෂුන්ට දින චෛත්‍යය මස්තගේ ජරාවට පැමිණි සත් පියවි කළේය. එහිම බොහෝ වූ ජරාව පැමිණ ආවාසයෙන් පියවි කළේය කියලා ඒ දකිනකොට අවසානයක් ති නොදැන් මේ හතලිස්. යනි පරිච්චය දීවන වෙන්නේ මෙතකින් හදීජනයාගේ ප්‍රසාධ සංවකය පිණිස කළ මහවස් ජරාජාණන්නම් වූ සාලෙස්සවෙනි අදියර නිමි නෙමි සාලිස්වෙනි අධියර නිමි කල තවයි හ දැන් අරක එහෙම නෑ නෑ ඒකඉවර එහෙම නෙම කියලා ඒ සංස්කාරගවරු විදාලාලතයේ රාල දැම් මෙතනත් පරිච්චේද හතලිස් සය අතලිස හට අට ඔක්කොම එක තමයි පොතේ ද ඒ පොතෙත්වේ ඒ මොකද කොටස නැතිනනිසාවා. ඒ නමුත් ඉතිහාසට එතරම් ලොකු ප්‍රශ්යක් වෙන්නේ නෑ අපි දන්නවා මේ මාන වම්ම කියන රජතුමා බලයට පත්වෙනවා ක්‍රිස්තුවර්ශ හයිසි අසු හතරේද. එතකොට ඔහු ඔහු බලවත් රජෙක්. ඔහු මාන වම්මකිව්වට නුවන් වම්මකෑල්ල අපේ ටයිතයක නෙමේ. ඔහගේ නම මාන නමුත් මෙදන වෙදග දෙයක් වුණා. රිලින් ස්සල ස්සල දාගනාව නගේ ඕඒ ට මහ මහා කෑලි දාගෙනාව කෑලි දාගෙන ගේ නම මාන එතුට මාන කොහමද වම්ම වනේ මේ වම්ම කියන කෑල් මේ කොටස වෙන අපි ටිකක් උනන්දු වෙන්න ඕන මොකද මොහ බලවත් රජෙ මොහෝ අවුරුදු තිස් දෙකක් රජ කලා අවුරුදු තිස් දෙකක් රජලා තුන් හ හයසි අසු හත්තරේ ක්‍රිස්තුවර්ශය දලා හත්සිය දහට වෙනකඒ අවුදු තිස් දෙක රජ කනවා . ඒීවිට කාල ත් සෑන්් කාල හන කාලයක් නෙනේද. එතකොට මාන මොහගේ න මාන මේ මාන අ හත්ත දහටලා ඒගොල්ලන්ගේ ඔය පහුගිය කාලේ ඇතිවෙේච්ච අස්ථාවරතා අවධයේද. මොහගියා ඉන්දියාවට. මොහු ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ පල්ලව රාජ්‍යයට තමයි මොහගිය ගිහිල්ල මොහෝ ඕ මාන පල්ලව රජුව එක්ක මිත්‍ර වුනාා කියලාගෙන නිකම් මිත්‍රත්වයක් නෙමෙයි ඔහු පල්ලව රජුට සේවය කලාඒ එක සේනාවට හන්දල ුදවලට ගගේා කරල් අපි ගියෙ කිකවු මතක් කලා ඒක තවටිකක් පලල් කර ලබි කියන්ඩෝ නොුගේ වැදගතම් අවධාරණය කරන්න්ඩුවන ඔහු තමයි දිගූ කාලෙකට පස්සේ ස්ථාවර රාජ පරම්පරාවකට අවශ්‍ය කරන මූලික පදනම දානර වසබ වගේ අ ඔය ලම්බ කරන පෙළපත්තට අයිතිවනාට සලාමයගවරණ කියන කෙනා. ඔහුටඒතරම් සාවරත්වයක් ලබා දෙන්න පුළුවන්කමක් වුණේ නැහැ මකද ඔහු බලටත්වන වෙලාවේ තිබිච්චමේ දකුණු ඉන්දී බලපෑම් නිසා. ඇති කවුරුත් වරදා වටහාගන්ඩ එපා කිය අහිතක් දෝෂයක් හිතන්ඩෝ නෑේ දකුණු ඉන්දිය බලපෑම් කියලා කිව්හම මොකද, මේ බලපෑ මොක්කොම මේ අපේ බුදුදහම විනාස කරන්ඩවත්. වැල්ම් රටේ ඒආග්‍රතාවේ බිඳදාණ්ඩවත් භූමියල්ල ගණ්ඩවත්. එවන් නෙමෙයි මේ ආක්‍රමණනහ ඇගිලිගැහිම්වල බලපෑම වනේ වෙළදාම. වෙළඳ ඒ ආධිකාරය පවත්වාගෙනයන් තමයි දකුණු ඉන්දියානු වෙළෙන්දැන්ට ුවමනා වනේ. අපි දන්නවා විින්දයා කඳුවලින් පහල. හෙටපු හුඟක් රාජ පෙළපත් චෝල වෙන්ඩ පුළුවන්, සතවාහන වෙන්ඩ පුළුවන්, පාණ්ඩේ වඩ පුළුවන්, පල්ලව චේර. ඔය සෑම රාජ පරම්පරාවක්ම ඉන්දියසාගරයේ වෙළදාමට රිජුව සම්බන්ධවල හිටපු අය. එතකොට මේ අයට උමනා වනේ තමන්ට වැඩිලාබයක් ලබා ගැනීම සඳහා හැකි තරම් ඔුන්ගේ ඒකා අධිකාරය වෙළදාම තුළ පවත්වාගෙන යන්ඩ. මෙම හිතනකොට ලංකාව ඉතාම වැදගත් තැනක්නේ. ඒ මොකද ලංකාවේ වයඹදිග වෙරලේ තිබෙන මාතට වරාය. අනි පැත්ති තියෙන ගූකන්න තිත්තවරාය කියලා අද තිරිකුණාමලේ වරාය. ඒම නැත්තං ජනතාවට සංක්‍රමණයවැඩ ඉතා පහසු දමගොල්ල පටුන අද සම්බිලි තුරේ කියෙනනකන ඒ දම කොල්ල පටන පටන කෑන වරාය කියන එක ජම්බුකෝල පට්ටන වරාය. මේවා ඔක්කොම ඉන්දියාව දෙසට යොමු වෙල තිිච්ච එහමනත්තං මධ්‍ය ධර්ණී ප්‍රදේශයට එමනත්තං බෙන්ගාල බොක්ක පැත්තට විවෘර්ත වෙල තිබිච් වරායවල්. මේවායි බලය ලබාගණ්ඩ පුළුවන්නන් විශාල වෙළඳද ඒකා අධිකාරයක් පවත් ගෙන අන්න පුුවන්කම තියනතු වරයිවල් පමණන්නේ මේ ද ලංකාව ඇතුළි තියෙන සම්පත් ඇත්දළවෙඩ පුළුවන් මැනික්වෙඩ පුළුවන් කොහු වගේ දේවල් මේ නැව්වලට කඹඕන පිරිසිදු වතුර මේ හැම දෙයක්ම කුළුබඩු හැම දෙයක්ම ජාතින්තර වෙළදාම විශාල වැදගත් තනක් හිමිකරගෙන තිබුණා. ඉති එහෙම නං මේ මාතොට වරාය අල්ලා ගැනීම මෙහි බලය අල්ලා ගැනීම. සහ වෙළෙන්දන් ගැවසෙන අනුරාධපුර නගරේ බලය තවුරු කිරීම කියන දෙක මේ වෙරදාම පෞත්වා ගෙනන්ට ඉතාම වැදගත්ත. ද ඕක ගැන අපි අමුතුවෙන් හිතන්ඩොන්නේ අද ලෝක දිහා ඇස්සරල බැලූත් අද රටොල් අතර ඇතිවෙල තියෙන මහා කලකූලාහල දිහා බැලූත් ඒ ආමයි ආකරම ගයි ිදන්නම ගො කිය එතකොට ඇමරිකාවත පෝන්්ඩයන්නට ඒක හැසිර න චීනය සද්ධනොකරන්න ඇයි රුසියාවයි චීනය අමුතු හදකමක් පට කරතින ඇයි මේ ගාන්කාන්නඇයි පුටි නම්බේඩ යන්න ඉති මේවා මේවා බැලුහම මේ ලෝකයේ තියෙන ව්‍යාකරණය ලෝකයේ දේශපාලන ව්‍යාකරණය කියලා කියන්නේ ැන්තැන්ගොල බෙලෙක් කරගිලා හිංඟකමින් පැලස්තර ගහන සම්ප්‍රදායන් නෙමනි ලෝකෙදන්නේ ලෝකෙතියන්නේ තමන් ස්වාධීන වෙලා තමන්ගේ රටේ බලය තහවුරු කල්ලා ඒ බලය පතුරවල්ලා තමන්ගේ අනන්න්‍යතාව හා ස්වාධීනතාව වෙනුවෙන් වැඩ කටයුතු කිරීමනේ ඒවා සංග්‍රාම ස්වරූපයෙන් පෙන්නෙන්ඩ පුළුවන් විදේශ සම්බන්ධතා ස්වරූපයෙන් පෙන්ෙනෙන්ඩ පුළුවන් නො එක්කාකාරයෙන් පෙනෙන්ඩ පුළුවන්. ඉති ඒහින්දා මේ මේ අපි මේ කතා කර දේවල් වුනත් පොත්තකූටලා හත්තද හටලා ඒ වනත් ඒ අය ඇවිල්ල මේ රටේ අල්ලගණ්ඩ මේ අනුරාධපුරපාලනය කරන්ඩ ඉගුල්ලට ආසාවත් තිබුුණ නෑනේ වෙළෙන්ඳු ඇවිල්ල මේ වාඩිවෙලා රට පාලනය කරත් පාලන කරන්න ඉගුලට වාසිඇත්වය නවා විතරයි අඩුමගණන. ොක කියියගරි කමිෂණය කර වි කරනේ හම නත්තම ර පදන්න නැත් නැත්තන් හදන්න න මොක දඒගොල්ලන්ගේ දවල් වියදන් කරලා රටවල් පාලනය කරන අයකු හෙදන්න ඒම කවුරුත් නෑ ත් අපේ ඉඩම ලස්සන කරගන්න විස කල්ලපු අතර අපේ අතින් වියද කල් මගුත් කරන්න න ඉතින් එතකොට අපි මේවා දිහා බලන්ඩෝන ඒ ජාතියන්තර අභිලාශයේ හොඳට තේරුම් වරන් ඒ ජාතියන්තර අභිලාශේ විදිහටමන මේ තියෙන්නේ ඇතවශයෙන්ම මේ වගන ලියපු විද්‍යහාර්ථී ඉන්නවා විද්‍යාඥෝ ඉන්නවා ඇ අෝ ජනට අබු ලුග ගොඩ් වගේ අය කැනත් මැක් පියසන් වගේ අය මේ හොගක්කා ඉන්නවා මෙ ලියපුවාය එතකොටට මයිකල් රෝලන්ස් වගේය තෙකුළු පෙන්න ලදි ලන එක තැන මන් දක් තියෙනවා මේ ප්‍රාගධන රාශී භූත වීම ඔවන් කැන කැපිටල් ඇකුමිලේෂන් කියන එක ප්‍රාග්ධනය සමු මේ රාශීභූත වීම වෙන්න මට අවුදුතු පන්දාහකට විර උඩේ දල කෙලා නමුත් අපි ධනවාදය ගන කතා කරනන්නේ දනමන් සතවර්ශය න කැපිටලි ගර ලම කතා ගන්න එතකොට මේ ඒ අය පෙන්න ලදේ නවා ඇත්තේශ වශයම මෞදරය රාජධානනි කාලි පාටලි පුතරේ ඉඳර තක්ෂශීලා දක්වා මහාමාර්ගයක් හදල තිබුණ මොකටද. එතකොට අපි අද අන්ඩුරාධපුරේට ගියොත්තේම ගල් පාලංක්ටිකති එතර උතුරු පැත්තට යනකොට තියෙන ජලමාර්ගහර ගල් පාලන්ටතිය ඒ කාල් භක්ෂ හිවේශන ඒ හයිවේසෙන්ි ප ර් එතකොට මාතට වරාය පැත්තට යන්ඩ කලා ඔය ඒ තරණය කරන්න. ගල්පාලන්ටික අද 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 අධිවේගී මාර්ක මූදෙන්නාට යන්න ඇදුවට ඒ දවසල අධවේගින්න මාර්ග ඇද ගල් එ මේ ඒට මේ අරගෙන යඩනේ ඒවා රටේ සංවර්ධනය සඳහා කෙලින්ම උපයෝගි වෙච්ච දේවල්න්නේ එතකොට අපි දැනග්ඩෝන දෙයක්ත්තියෙනවා අපි දැනගණ්ඩුවන යථාර්ථය තමයි නුවන් මේ ඉතිහාසයකේනයක ක්‍රියාත්මක වෙන්නේ මේ මේ රට ලෝකයි පද්ධතික වශයෙන් රට අභ්‍යන්තරයයි රට ස්ථානගර්ත වෙච්ච කලාපයයි ඒ කලාපයයි ති ලෝකයයි කියන සමස්ත පද්ධතිය තුළ තමයි මේක ක්‍රියත්මක වද හොඳ උදාහරණය බලඩුකු ද මා මාතොට වරායේ තියෙන වැදගත්කම ටිකින්ටික ටිකින් ටික මාතට වරායි කියලා කියන්නේ විදේශික සංචාරකයෝ ලියල තියෙනවා පලිනීලා ඇතකොටට ඒවාගේ ගොඩක්කාය. මේ ඔය පෙරිප්ලෙස් මාරිස් තෙරිස්ත්‍රියන්සී කියන කෘතිය. ඔහම ආරම් බැලූහම මෙවැ රචනාගල්ල තිනනි දකුණු ආසියාවේ තිබුණු විශාල්ලතම වරාය තමයි මාතට කියලා. කැන මීට අවුරුදු දෙදාහකට උඩදී. එච්චර සක්‍රිය වරාය වැදගත්කම ක්‍රමක්‍රමයෙන් අඩුවෙනවා. ඒ වෙනුවට තෙරිකුණාමලේ වරායි වැදගත්කම වැඩි වෙනවා. ඒකම අනුරාධපුරේ නගරය, විතැන් වෙන පොළුන් නරුවට. එකේ නැගෙන හිරට තල්ලු මේ මොකද වෙන්නේ මුස්ලිම් ආගම බිහිවෙලා කාලිෆ්වරු බලය අල්ලගෙන ඔය මේ ඩැමෙස්කස් අල්ලගෙන අරාභි ජාතිකයෝ.ඒගොල්ලු වෙළදාාම අරගෙනයනවා රත්තරං හොයාගෙන අග්න දෙගාසයාවට. තු චීනය මොකද කරන්නේ පෝසිල්ලේෙන් නරෝ මෙවා හදලා එගොල්ලන්ගේ වෙළඳ බලය තර කරනවා. එතකට වඩාවැදගත්තවෙෙන්නේ ජාතියන්තර වෙළඳාමේදී ක්‍රිස්තු වර්ශයෙන් හයවෙනි සතවර්ශයෙන් පස්සෙ ක්‍රමක් ක්‍රමයෙන් චීනේ සහ අග්නදිගාසිාව. එතු අපේ රටේ පාලකයෝ මොකදකරේ චීනය හා අග්නදිගාසිාව බලාගම ්‍යාත්‍රා කරන්ට වඩාළඟ මාතට වරායිනවේ තිරිගුුණ මල වේ තිරිගුණනා මලේ ෝගන්න තිිත්වරායි. ගෝගන්න තිත්වරාට යන්ඩ වඩාම ළඟවෙන්නේ අනුරාධපුරයට වඩපුොළ නරු. නරවිදල ඩකලප වාගෙන ොම ඟගේ ලඟග හොම ඟගයි. එතකොට අපේ අය මේ නගරය මාරු කලා. එතොට මේවා වෙන්නේ උපායශීලි උපාය මාර්ගික ප්‍රවේශයන් තමයි මේක අපට පේන්නේෙන්. එතකොට මේ මානවම්ම පල්ලව රාජ සභාවට යනෝ. පල්ලව රාජ සභාවට යන්නේ හේතුවක් ඇතුව. මොකද ඔහු දැක්කා ඔහුගේ පූර්ව ප්‍රාප්තික. ඔහුට කලින් හිටපුූ සිලාමේක වර්ණ, බලය ලබාගත්තට ඔහුට බලය දිගට ගෙනන්න බැරවුුණ මේ දිගින් දෙකටම කරන ඇගිලිගෙම් නිසා මං ඔබට කිවවා පොත්තකූට හත්තදාටට තියෙන්ට ඇත්තේ පා්ඩවංසික සම්බන්ධතාවක් කියලා මොකද හේතුව ඒ ඒ තිබිච්ච දේවල්වල්ල ඒ බලය බලය ලබා ගැනීම සඳහා තමයි මාන යන්නේ පල්ල රාජ සභාවට එතවට පල්ල අපි දන්න ඒ කාල වනුට ඉන්දයායි පල්ලව පාණ්ඩිය ඔහම තිබුණනේ මේ චාලුක්කය හොම තිබුණ රාජ පෙළපත්. ඒ අතරත් තිබුණන ප්‍රදේශී රාජ්‍යය වගේ අතරත් කැටුම් තිබුණා මරජපුර ගොඩක් ටිය ොඩක් හිටියන. එතකොට මේ මොනාද මානවම්ම මාන මාන පල්ලව රාජ සහවට යනකොට පල්ලව රජු තමයි පලවෙනි නරසිංහ වර්මන් දැන් තරෙනනොද මාන මානවම්ම වෙඩ හිතු මොකද කියලාර්ම වර්මන් කලක යන්නේ නම වර්මන් කියලා තිබනොත් ඔහු පල්ලව සම්ප්‍රදායකට සම්බන්ධ කෙනෙක්. එතු ඔහුගේ නම අපේ වංසකතාවලත් මුලින් සඳහන් වෙන්නේ මාන කියලා. නැවත් පස්සෙතාව මානවම්ම වෙන්නේ. එතකට මොහු මාන පල්ලව රාජ සභාවට ගිහිල්ලා ඔහු යන්නේ නර්සිංහ වර්මන්ගේ රාජ්‍යකාලේ. නරසිංහරාමමෙන්වර්මන්ගේ රාජ්‍ය කාලයකයන් ඉතාම පල්ලවරුන්ට ඉතාම සස්්‍රීක කාල පරිච්චය දෙයක්. මොකද හේතුව ඊට කලින් හිටිය පල්ලව රජුත්තමයි මහෙන්ද්‍රවර්මන් කලකයන්නේ. මහෙන්ද්‍රවර්මන් රජ්ජුරූ ඒ චාලුක්්‍යවරුව එක්ක ඉත රාජපලා ඉගලොත් එකක මහ සටනකට පැටලිල්ල හිටියා. මේ චාලුක්්‍යවරුත්තෙක්ක පැටලුණු පැටලිල්ල ඉතිහාසය සඳහන් වෙනවා ඔය මහෙන්ද්‍රවර්මන් කියන පල්ලව රජතුමා සත්‍යාචාරය පූලකේසිී කියන්න චාලුක්්‍යය රජූ පරාජය කළයි කියලා. පරාජය කල්ලා ඔහු රාජ්‍ය ස්ථාවර කරා පල්ල රාජ්‍ය. ස්ථාවරකරපු වෙලාවෙ තමයි මේ මාන ඒ සමය තමයි මානව යන්නේ අර මහෙන්ද්‍රවර්මන්ගෙන් පස්සේ පල්ලවරාජ්‍ය සභාවේ බලය ලබා ගන්න පලවෙනි නරසහ වර්මන්. මාන ගිහිල්ලා නරසිහ වර්මණිත එක්ක බොහෝම හිතේශිවන්තව වැඩකටයුතු කරනවා. ඇත ඔහුට අර චාලුක්්‍යය අයත් එෙක්ක සටන් කලාට කටන් කරලා මහෙන්ද්‍රවර්මණ එක නිමා කරාට, දන්නවාන ප්‍රධාන යුදධයක් ඉවරලා ික කාලයක් යනකනුත් සද්ධ බදධ තියෙන නවා නො එක්නෙක් රූපයෙන් පරණ මතකයන් මතුවනවානේ එතකට එම බට්ට පුරට ගන්නවාන සදබද දහැන. ඉතින් නරසිංහවර්මන්ගේ කාලෙත් යම් යම් ගැටුම් සුළ වශයෙන් තිබි්චි බව පේනවා. එහිදී අපේ මාන ඉදිරිපත්වෙලා ලොකු වැඩකොටසක් මේ සම්බන්ධයෙන් කලාා. ඒ කිරීම නිසා මේ නර්සිංහවර්මන් මේ මාන කෙරෙහි. පැදීමක් ඇති වෙලා හුට රාජ්‍ය බලය ලබාගන්න උදව් කලාග ලබි කිව්වා ඒ වගේමයි මේ ඒ දකුණු ඉන්දී සාහිත්‍යය දිහා බලනොකොට අපේ පොත්පත්තුල සඳහන් නොවෙන ඇතම් වැදගත් කරුණුත් අපට සොයාගන්න පුළුවන්කමත් තියනවා මාන මාන උදව් කරඩ නරසිංහවර්මන් කටයුතු කරලා මාන හමුදාව ගුද්දීලා ලංකාවට එව්වා ත් මානට ජයගන්ඩ බැරිු නම හිති විච්ච ප්‍රශ්න මානාප හෙරල ගිය ප බහි හමුාව දිලවලත් වැඩරගන්න බැරිුණා හරි එදකට අප තේරනට මේ කොසවත් පැදිල්ලිය කියල නැති වනාට එක තියන්නේ මාන නැවත ගියා කියල විතරයි ඇති ඒගෙන් තේරෙන ඔහුට එක්කෝ ඔහුට හැකියාවක් තිබුුණේ නෑ මේ රටේ ඒවෙලා විති විිච් තත්වේ හරි හැටි තරුම්රගෙනඒට නිියමානුකෝල ප්‍රතිකර්ම කරන්න හමුදාවක් හිටියත්. නැවත හැ ගයා ඒ හැරිලා යන වෙලාවේ උ අප්‍රකට තොරතුරක්තියෙනවා මේ මානත්තෙක්ක නාට්‍යංගනාවක් ප්‍රේමේෙන් බැඳනයි කියලා ආපහු යන ගමන නැවේ හිටපෙක්කන දෙක ලබි දන්නන්නේ නෑ. ඒ ඔක්කොම සපයගන මෙිහිට අවිල්ලත ට හ යුද්ද කරන්න නතේ ඔය ඇගේ නමත් තියෙන මුතු නගායි කියලා ඇගේ නම හඳුන්න්නේේ මුතුනගායි කියන නැට්ටුක්කාරිය නාටිකංගනාව සමඟ මාන ප්‍රේමේෙන් බැඳනායි කියලා. එතකොට මේ යුද්ධ අස්සේ දේශපාලන අස්සේ තවතව කතන්දරත් තියෙනවා එතකොට ඊළඟට මේමට ජතද සිරිිමහත්ම අගි දහය චිතපටීමතක්හා මර්ණ ංචගේරීත් කොම දාදරය කරන්න වාගෙනන්නගනන්න කියනන මෙක් තමයි ඉතිහාසය කල ගැන ඉතිහාසය කියලා කියන්නේ අපි ගැෙන ජනතින යුද්ධගන කතා කරන්න විතරන සටන් කරන්න ගැන යෝ විතරයි හෙමලතත් රජවරහදපු ආගමක ගඩනැගලි කිනතාාව කරන්න. ඊට පරිබාහිරව දේවල් ඉතිහාසේ තුළ තිය රයිවට අප යුද්‍යහස්සෙත් අපේ සොල්දාදුව වේවා අනිත් පාර්ශවයන් වේවා ඒ සටන් බිේදලත් තවන්ගේ පෙම්වතියට පෙන්මපත් ලිවන යියට ංකරුපටුගේ බලන කොට පෙ වා මොනහද ල කියලනේද. එතට මනුෂ්‍ය හැඟීම යුද්ධයද සාධයද එහෙම කියලා අපට අගේ කරන්න බෑ මිනිස්සුඒ මනුෂ්‍ය ගුණය කියනයක ඒ බව හැම තැනකදීම ඇති වෙන අයිති නුවන් බලන්ඩ මේ දැන් පල්ව රජුරෝ නරසිංග වර්මන් හමුදාවද්දීලා එවනවානි මාන මෙහට බුදව් කරනවාන. එ එනකොට නිකං මේ හමුදවද්දිල අන්ඩ කියලකි වෙන්න. ඒ ඒ ආපහොමාන යනකොට ය සම්බන්ධතා පවත්ව ඔපු කට්ටිය ගැන සඳහන්කි්‍රීම් තියෙනවා. එතකොට එක එතන ඉඳල තියෙනවා පල්ලවොත්තුකරුවෙක්. එකන ඔවුන්ගේ බුද්ධහන්සේ එක්නය හෙමත් දාළවල හිම දල්තනවා. ඔහුගේ නම සෝමති කරන් සෝමතිකරන් කියලා බුද්ධියන්ස සාමාජිකයකුත් ෆලිට් එක න හරි එතර මෙම බොහම සංවිධානාත්මක වැඩ සමයට අපිට මේ මානට උදව්කිරීමම නොවන්න පුල පු ම කරන්න කිය කරන්නල ඔය සමාරටවල්ල ඇම තිවරුන්ගේ වාහන පස්සේ ටෙලිෆෝන් කොල් පස්සේ යනවා යනවා එතර සෝමති කරන්න එනවායි කියන්නේ මානත් එක්ක ත අපට හිතන්ඩ දෙයක් එක තියනවා ඊට පස්සේ ඒවිත රක්නෙවේ පල්ලව පූජකයකුත්තෙනවා අල්ව පූජගයක් ඕගේ නම අරුල් නන්දි අධිගාල් කියන පූජගයක්ත් මාන එක්කේ නවා දැ බැලුහම මේක මේ බොහොම සංවිධානාත්මක දෙයක් ද ම මේ කියන්නේ යන්නේ මේ අපට වැදගත් දෙයක් තිෙන ඉගෙන ගන්න අපි සමහරව වෙලාවල් වලට ගන්න තීරණ ඒවයින් ඉතාම දීර්ග ප්‍රතිඵල ඇති කරනු එකඇන්නේ අපි වැරදි තීරණයක් ගත්තොත් නැල් දිගයි එතකොට අප ඉතිහාසේ අපේ පාලකය වරන්තියන ඇතැම් තීරණ ද මාන පල්ලවරාජ සභාවෙන්ට යන්නේ ලංකාවේ තිබිච්ච තත්ත්වය මර්ධනය කරලා නැවත දේශපාලන බලය ලබා ගැනීමේ යහපත් අරමුණෙන් නමුත් ඔහු ගිහිල්ල උදවල්ලන්නේ වෙනත් ඒවගේම වෙළදාමට නැඹුරුවවෙච්චේ වෙළඳන් කරන ජාතියකයින් පල්ලවායගින් එතකොට පල්ලව අයත කොහමරිහොම කල්ලා එ පර දෙවනිවතාවටත් හමුදාවදදීලා මානවම්මට එවනවා. ඒ පාර මානවම්ම සටන් කරලා ඔක්කොම කරලා මේ රාජ්‍යබලය අල්ලගන්නවා. හරි එතකොට දැන් අපට ඉතිහාසේ තියෙනවා අර නර්සිංහ වර්මන් ක්‍රිස්තුවර්ෂය හයසේ හතලිස් දෙකේදී. චාලුක්්‍යයන් සම්බග ඇතිකරගත්ත ගැටුමකට මාන සම්බන්ධ වනාය කරදි. මාන බොහොම හිත දිනාගත්තක ඉල්ල සේවයක් කලා ඉට පස්සයක් බලු මොකද උනේ කෙල ලවස නැ මේ විරමටයට ඇන්ඩිසන මට ප්‍රශ්නයක ුත්තාවමං ඒ ප්‍රශ්නයට උත්තරේ අපේ විරාමෙන් පස්සේ බලාගමු දැන් නාට්‍යංගනාව පූජකයෝ බුද්ධියංශ මාසේනාවක් සමඟ නෞකාවකින් හරිම සැලසුම් ෆුල් පැකේජ කක්න ඉල තින්නේ එහෙම ඇවිල්ලත් මේ කල් ගණඩ බැරිුවෙනකොට මේ කොච්චර ු නැද යටචාච සීගිරී සංචායේ අතිවිශාල දැනු ොක්ම මද ලබා ගත ඇත්තරම මහචාර්රාජශෝමදේව මැත්තුමාට සහ නැත්ත එපම් එකට මම නෑ ගැති මට ඉගෙන ගන්න ළමයකි දෙන්න හරිම වට අවස්ථාව ඉතනස්සන්ට සංවිධානය කරලා තිබ්බා ප්‍රවාහනයද කෑමබීමද බොහම ස්තුතියි නැත්ත එහෙම්. ුරාවිද්‍යාව පිබඳ දේෂ්්‍ර හාචාරය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිවිය නාරබන්න නීළඟ සංචාය සළහයෙක් වන්න මේ දැම්ම බිින්්ඩවා එකයිකයි දකයි පන්හායි හැත්තෑවයසුව අමතන්න අපේ ජාතික කතාව. අදත අප යලවිට හිස්ත්‍රී වැඩසහ සමඟ අනු හත්වෙන කොටසේ අවසා අඩපෑේ මේන්න ැතම මහතේ නිල ෙස්බුක් කඩව ෙරීම පෑල වෙන බැනරේ පල්ලහෝ ඔබට පුළුවන් කමෙන්ට දිර ප්‍රශ්නයම කරන්න ල නෙක්න කමෙන් දිර ිස් ප හ ඔබට ප්‍රශ්නය කර ට ිය පුලුව නැ ට ප කොම. ැ ආල්ි uh, ි තැල් පෙට විසහතලිස්ාකොලොම අල්ිමිටිටික න්න නැත්තන් මහචරි රාසෝමද දෙක කියලත් ඔබට ලිිය වන්න පුලුවන් ඒකම විශේෂ පනිවිඩයක් මතක්කරන ඔබ මේ අප යබර්ට සහට බල්ලලායනම් බටසහට පටන්ගන්න කලින් නොබ ඒ දැන්නම් දකිනෝ අපි මේ දවසල ආයත් සීග්‍රයන්න්න සැලසුම් කරන්නේ නොබෝධනකින් යනවා. ඔබට මේ නොබෝධිනකින් යන ගමනටත් එකතුවෙන්න හැකියාව. නව බිදුව ඒ එකය එකයි දෙකයි පණහහි හැත්තවේ. අසුවට කාර්යාලය වෙලා කතා කරන වන වඩා හොඳයි බිඳුවඒ එක එකයි දෙකයි පනාහි හැත්තව අසුවට කතා කල්ලා ඔබේ අසුන බෝහම සාධාරණ මිලක්ගෙවෙල්ලා කෑමබීම ආහාරපාන ප්‍රවේශපත්‍ර ප්‍රවාහන පහසුවන් ඔය සියල්ල එක්කම අපිත් එක්ක සීගිරියන් මෙහි බැදගත්මදේ තමයි මහාචරි රාජ්ෝම දෙේවයන් සීගිරිය ඉබබං කටුව මාපාගල ස්ථානවල කරන විශේෂ. ඒ ඒ නිදර්ශක සහිත දේශන ඔබේ ජීවිතයට ඉතා අමත් අදගත්තෙයි. අපි අයත් සාකච්ඡාවට එමුස මේ සියල්ල මත් එක්ක ම ප්‍රශ්නයකින්නේ අවසංකරේ නර්සිංගවර්මන් අපේ මාහනමං මානට හමුදාවක්විත රක්නමේ සුරූපි නාට්‍යංගනෝද්දිීලා ුද්‍යාංශකුද්දීලා පූජ යොද්දිීලා දොස්තරුත් ඇැද හල ව ක්කොමද දාලා නැවකත්ද දාලා ීල ලංකාව යාලි ගනිින් කිව්ට ග්ඩ බැරිවුණන් හය දාලා යන්ඩ වනහලාඒඒග එතකොට මට හිතන මෙහෙත්තේ ඒ හා සම්මගාමී බලයක් තියෙන පිරිසත් රජ කරන්න ඇති ඒක එහෙම වඩ ඕ නමකද ඒ වෙළෙන්දනය මෙතන අගලි හල්ල තිබුණ ඇදි වෙළෙන්දොත් එක්ක වැඩකටයුතු කරන එක එතරම්ම ලේසි නෑ ගොද ඔගුනට ධනය තියනවා ධනය තියනෙනවට ඔවන්ට පුුවන් දේශය ජනතාවත් ලබාගන්න සල්විික කරල්ගන්නට පුළල්ලගන්න පුළුවන්. එතකොට ඒ හරි අමාරු වැඩක්. ඉතින් ඒ නිසා ඔහු ඒ ලංකාවේ තිබිච් තත්ත්වය උඩ ඔහු අපහ පසු බැහලගගේහ උටේදේ කරගන්න බැරිවුණක් එතකොට නමුත් මානවම්මගේ චරිතය ගැන කතා කිරීම අපට ඉතාම වැදගත් ඔහු තවත් ප්‍රබල රාජ පෙළපතකට ආරම්භකයා හැටියට අපට ඉතිහාසේ තුළ පෙනෙන නිසා. මානවම්ම, නම මාන වම්ම කියනෙ වර්මන් කෑල්ල මංහිතන්නේ පල්ලව රාජ සභාවත් සමඟහු දැක්කු රජු සබධතාව සහඒ හිතේශිවන්ත භාවේ නිසා ඔහු මේ වර්මන් කෑල්ල පවිච්චි කරණඩ ඇති අනන්්‍යතාවට මාන වර්මන් කියලා මාන වම්ම කියෙල තමයි අපි කිවේ සමහරවිට මේ ඔහුගේ නමම නොවෙන්ඩත් පුළුවන් අපේ ට මිනිස්සුහුට පට බැඳදාලා පර්මන් ක කියලා ේ ඉතිහාසටේ නං එහම ඇතුළලෙනවානේ මිනිසු පට බැන්දවත්තක එතකොට මානවම්ම සම්බන්ධයෙන් මෙතන තියන ඉතා වැදගත් දෙයක් අපේ වැඩසටහනේ අපි අරගෙනාපු ප්‍රධාන අදහසත් තියෙනව නුවන් අර දේශීය ප්‍රභවයක් තියෙන මිනිස්සු ගැන ගිරිවන්සයක් ගැන කඳුකරේ හිටපු අය ගැන කඳුකරේකිව මලයරටන මලේ රට අධයෙන් අපි ඒක නිකං නෙමේ කිව්ේ අපි පුරාවිද්‍යාත්මකව ඉතාම පැරණී සොහොන් අපි කඳුකරේ සොයාගෙන තියනවා. එනිසා කඳුකරේ ඉතාම පැරණී ස්‍රදේශක මිනිසුන් සිටියයි කියනෙ අපි දැන් දන්නවා. එතකොට මේ මානවම්ම විවාහ වෙන්නේ සංගහා කියල කුමාරියක් එක්ක. හැබැයි මේ සංගහා කියන කුමාරිය මලේරාජ පරම්පරාවට අයිතිී කියලා කියනවා. ඒක න්නේ, ේ රජ පරම්පරාව කෙලකයන අපි දන්නවා අපිද මේ පිටිපස්සට අරංගයොත්හෙම අපේ වැඩසටහුවල පිසක් කතා කර ගතරගම දසබෑ රජවරු ගැන අපි කිව ඔවුන් හරි ස්වාධීන පිරිසක් හැටියට හිටියාය ශ්‍රීම් හබෝධිය රෝපණය කරනය මංගල අවස්ථාවට මේ කතරගම ශස්ත්‍රයන්ටත් ආරාධනයක් ලැබුණය චන්දනගාමේ ශස්ත්‍රයන්ට තාරාධනයක් ලැබුණය කිය අපේ වන්සකතා සඳහන් කරන අය අපට පේනවායේ ඔවන් ෝතන්ත්‍ර කණඩායමක් හැටියට පාලනයට සම්බන්ධ කණ්ඩායමක් ඇටට හිටියයි කියලා නියත වශයම පසුකාලීන ඉතිහාසේ මේ මලේරාජ කියන නමින් අපට පෙනෙන් නේ මේ කෞරුත් මිට කලින් කියලා නැති දෙයක්. නවත් කෞද මේ මලේ රාජවරුන්ගේ අන්‍යතාව දැ ඇතම අප හුගක් දෙවල් වරදගෙන තියනවා දැන් ඔන්නු බලන්ඩා මහන්සේ මුල් කොට තියනවා පණ්ඩුවාසදේව රජතුමාට දිවිදෝසයක් ඇති වුණයි කියලා කිෙන. එතරේ දිවිදෝසය තුරංකිරීමට මලේ රටින්. මල රජුගේ පිරිස්සඇයිල්ල තමයි දිවිදෝසය අයින්කරය කියලා . ටිහිත් අපි හොඟක්වෙලාවට හොගක් දෙන කියන ල් රජුගෙලා ගැනීමේ ඉදාවෙන් අප එක්නෙක් කියලා හම ම හිත ඇත්තවශයෙන් කරුණු විග්‍රහ කරගෙන යනකොට දැන්වයි දංකාය උප ැීමට මලේ ට මලේ රටිං ආයි කියලන කියන්නේ. එතකොට මලේරට කුමක්ද කියන පිළිබන්ඳව කොහොමකංකාරයේ රජනාවන කාලේදී මතක අතුරුදංවල තිබනේ. ඔය මලේරට ගැන කවරුත්න මේ කඳු කරේ. කඳු කරේ හිටබු දේශය මිනිස්සු අතර තමයි ය අපේ වංසකතාාව ගැන යක්ෂෝ කියලනේ අපි යක්ක්ෂ ගැන හුඟක් කතාගරල දේවාන. එතට ඒ ඒ අතර තිබුණා මේ දේශීය දේවල් යන්ත්‍ර මන්ත්‍ර නොයකුද දෙවල් තිබිච්ි බව අපට පේ නොයවැයි සලකුණු අපට පෙනෙන්න්න තියනවා. ඒ සම්ප්‍රදායන් ගැන. එතකොට මේ ඇත්තෙම්ම පණ්ඩුවාසදේවගේ දිවිදෝශය දුරු කරන්නඩ ආවේ. අපේ වෛද්‍යවරු අපේ ශාන්තිකරම බොධ අපේ වෛද කරේ හෙල වයිද ක්‍රමය කියලා කියන බෙදනක විතරන්නේවට ශාතිකර්මත්තියනවා නේද දැන්ඔයි සර්පයෙක්කාල ගහම අපි දන්න දේවල්න්න මේවා අදර අදට සිද්ධවෙන දේවල් කෙම් ක්‍රමතියනවා නිමිති ක්‍රමතියනවා අපපුගෙනට ගහන පුට ගහන නටඒ නොයකුත්තියනවා ත් කාල බලනවා. අපේ 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 රටේ යම් කිසි සම්ප්‍රදායක් එම තිබුණ නං ඒවා අ කයට කරන ප්‍රතිකාර වගේම මනසට කරන ප්‍රතිකාර වගේම මේ විශ්වේතියන යම් යම් බලවේග ශක්ති ප්‍රවාහ සමඟ සම්බන්ධවීමේ යම් කිසි යාන්ත්‍රණයකුත් එවට තිබුණු. ඒවා ඔක්කොම මිශ්‍රවීමෙන්න්නේ අපේ ක්‍රමේ හැදිල තිබෙන මොකද අපි දැග්ඩුන දෙදත්තමයි. මේ හැම ශීරකන් පංචස්කන් දෙයක්ම ස්වභහෝධර්මයට අයිති දේවල්න්නේ අපි ලෙඩවෙන අයි කියල කියන්නේ දැන් ස්වභහධර්මය අපි බොහොම සමතුලිතුව උපද්ධනවාන අපි උපදිනකොට අප පදධතිය සමතුලිතුව අපි න්නවා එඉද කුඩාකාලි ලෙඩ රෝගනෑ අපි නිරෝගිවන්නවා අනේ නිරෝගය වන්න අඇ කියල කෙනෙ සොභාවධර්මය අප වෙත පවරාතිබෙනඒ පද්ධතිය. සිිස්ටම් කේන එක ඒ සමතුලිත්තාාව ආරක්ෂාවනවා. ඒි ෙවෙනවා ගේග ොක්ද එකක ිටම වෙනස්ව පද්ධතිය වෙනස්ව නයග ගන නද ේ ර ලෝසු හරිට වැඩකර බල එක පාට වෙලාවර දන්න ගන්න න දන්න මේ මකර ප්‍රශ් ගල කන ි් පද්ති අසමතුලිත්තාවට ගහමතයි අපෙක්ොරේ ගිහිල්ල සුද්දබද්ද කල සවිස් කරගන්න එහමනම් බැටිය මරු කරනවා නේද හම කරගන්නවා ඒේ හැම තැනගම තියන ලෝක බැලු හම. ස් පදධතික සමතුලිඉතාවක් නතියන් අපි ලෙඩවෙනයි කියන එක ගැන විවිධ සම්ප්‍රදායන කර් දක්වන බට හිරවයිද කරම අපි ලඩවෙන අයි කියනෙ කර්ත දක්න කම ඇතියෙනවා එතකොට පෙරදිග සම්ප්‍රදාය ආයුරයේ දේ වගේවේ තියෙන තුන් දොස්කිපිලා තින් සමතුල ලක පැහැදිලි කරන එක විදිහක් තියෙනවා. එතර අපේ රටෙත් තිබුණා ඒ වගේම සම්ප්‍රදායක් මේ ලෙඩවෙනය කියන මොකද කියන එක පිළිවඳ විග්‍රහ කරන. තුර ඒවා ඒ ආවේනික සම්ප්‍රදායන් එතකොට ඔය මේ දිවිදෝසය තුරං කරනවායි කියන කතා බැලෝත් එහෙම අර එයාට ඇතිවෙච්ච යම් කිසි රෝගයක් සූපත් කිරීම සඳහා යම් කිසි දෙයක් අපේ දේශයයි කලා එතකොට මලේ රාජගෙනන මේ කියැන්්ඩිගේ දි මලේරජවරු කියලක කියන්නේ අපේ රටේ හිටපු ය ගිරිවන්සිකයවෝ හරිපක වැඩසටහන කිව්වා අ චීන අත්මිරාල්ලෝරයා ශංහ ඇවිල්ලා අලකේෂවර මේ අරන්ගේ යා අලකේෂ ගරිවාන්සිකයක්ක අර උතුරේ ඇතිවෙච්ච දෙමල ප්‍රශ්න වෙලායි වැඩ කරගඩ බැරුණ හම අලකේෂර තමා ඉදිරිත් වෙලා කෝට්ි බලකුට හදල කියල් මේ ප්‍රශ්යට මූුණ දුන්න ඔහු ගිරිවාන්සිකේ කියලා කියනට ගිවන්සිකව ලක යහඇත මහත්ම කියලත්තවල තිම නෑ හම නෙේද වෙන ැව කියලති. හ වෙන තංවල එකෙක දවල් කියල තියෙනවා ඒ ඒකාල හට ශස්ත්‍රයයි. නමුත් අපි දැන් අලුත්තෙන් මෙ තියන සාක්ෂි පෙලගස්ස ගෙන අනු පිල්ිවෙලට. ොට අපට පේනදේ තමා හම ගිරිවන්සේ කියනගේමනත්තම් මලේ රාජ කියන වන්සේ ඒඒ අය අපේ රටේ හිටපු දේශීය ජනකොටසකට සම්බන්ධ ප්‍රවේණයක් ඉදිරියට අරගෙන එනවායි කියන එක ඒක සනාත කරන්න සාක්ෂි සැලකියතු ප්‍රමාණයක් පුරවා විද්‍යාත්මක වශයෙන් උත්තිය නො ඒවගේම සාහිත්‍ය මශයනු අපට කණ්ඩතාව පෙන්න්නන්න පුළුවන්කමත්තිය. ඉදිෙන්වාන් මාන මාන්න ඔහුගේෙන්න්නම නමුත් පස්සේ මානවම්ම ඔහු සංගා කියන කුමරිය විවාහ කරගත්තා සංගා කුමරිය මලේරාජ පරම්පරාවටයි. ඔන්න බලන්ට දැන් ආයත් වෙනදේ. අපිට මතකයිනේද කාවන්තිස්ස විහාර මහාරවාගේ සරණ පාවා ගන්න ඒවෙන් නෙටන් මලේරාජ පරම්පරාවේ විවාහයක් තමයි සිද්ධ වෙන්නේ එකන්නේ කතරගම දසබෑ රජවරුන්ගේ පවුල්ලට සම්බන්ධවින එක මේ කාපහු මේවා මෙහෙම වෙන්නේ නිකක් නෙමේ ද ඉතිහාසය තුරනම් කියලා තියෙන්නේ සංගහා කියලා මලේරජ පරම්පාාවක්කෙන එක විහාවුනයි අපි කතා කර කාවන් ති තිස්ස යගෙනම තිස්ස ඇයි සවරකුමරිය සමඟ විවාහ ලනේ එත මේ විවාහා සබධතාවෙන් පෙන්නුම් කරන්නේ අනුරාධපුරේ රජ පෙල පත්ත සබන්ධ ඉරුහුණ නමුත් අනුරාධපුර ඒ කාලේ රජ පෙළපත තමන්ගේ සවීයත්වය අනන්්‍යතාව ආරක්ෂාකරගෙන හිටපු කතරගම දසබෑ රජවරුන්ගේ පවුලත් එක්ක සම්බන්ධ වීම පැත්තකින් සංග්‍රාමික උපක්‍රමයක් එහම නැත්තං ස්ථාවරත්වය ස්වරිත්වය වෙනුවෙන්ගෙනන තීරණයක් ස එකතු වෙන සම්බන්ධවීම මගේම මේ සාලියට වෙච්චදෙත් අපි කතා කලා සාලිට වෙච සාක මාලාරගෙන් දුගැමුණු රජුරගෙන් පස්ස ඇෑමෙන් රජවෙනවද ප්‍රේමේයට අමනත වෙනවාන්ද කියකි ැනේදී ඔහු සෝග මාලාවත් ෝරගෙනන ඉතිහාසේ පොතේ දුට්ටු ගැමුණු රජතුමාගේ පුතතාගෙන නෑනනිසා එතන හට හට නෑ අපට මේක බරපත කාරණ යන්න්නේෙේ අපට මේක බරපතල කාරණ යනෙමේ. නමුත් අපිට වරපතලකාරණයක් විය යුත්තේ දුටු ගැමුණු රයුතුමාගේ පුතා සාාලිය නිසා. ඉතිහාසේ වැදගත්තන කම්බුණේ නෑ කියෙන ස්ථාවරයෙන් නෙමේ. එහෙම නැත්තං අශෝකමාලා පාවාගත්ත නිසා අශෝකමාලාට සාධාරණයක් ස්ෂ්ටකර නෑ කියෙන දුෘෂ්ටිෝනෙක් නෙමේයි. අපට මේක වැදගත් වෙන්නේ. මේ ඉතිහාසේ තුළතියන්න ගම්්‍යතාවන්තේරුන් ගැනීම සඳහා. මේවා රචනාකරපු රචකයන්, තමන්ගේ සමාජය පිළිබඳව එහි දේශපාලනක ක්‍රියාකාරිත්වය ගැන ඔන් දරපු මත ඒතේරුම් ගැනීම සඳහ තමයි මේ කාරණ අපට වැදගත්වවෙන්නේ පුද්ගලවාදිීව නෙමේ පුද්ගලවාදිව නෙමයි ඇ ඒ සංසිදධිය ඒ සංසිදධ අපට වැදගත්තුවේ සංසිදධය වැදගත්වෙන්නේ ඒ තුළ තිබෙන රොමෑන්ටික භාවය හෝ ඒක අපට මොන්ටේගු කැපිුල්ලට් කතාවට සම්බන්ධරනය හෝ ඒක නිර්වාශිල්ිට ශිල් පිටර පු දගත්. ම ඉතිහාසයක් රචනා කිරීම එදමුකද. අපි සමාජ චිින්තනය නිර්මාණය කරන්න ඉතිහාසය මගින් විශාල දානිකත්වයක් දැක්කවාන. එතකොට මේ යිතිහාසික විඤ්ඥානය ගොඩනගත් තිබෙන්නේ මෙවැනි උස්පහත්වීම් තිබෙන යිතිහාසික වෘතාන්තයක් ඇතුළේ කියන එක අපි තෙරුම්ගන්ට ඕන එහම නැතුව අපි මහවන්සේ විවේචනය කිරීමවත්. ඒහි කතතුරු ස්වාමීන් වහන්සේ විවේචනය කිරීමවත්රි අරමන් දැක්කා මේ එක්තරා මෑතක ලේල තියෙන පොතක මේකමන් කලිනුත් කිව කියලා මට මතකයි එක්තර තරුණ ලේකි කහවක් ලියල තියෙනවා අද මේ තිබෙන ජාතිවාදී දුරස්ථවීම්බලට ජාතිවාදී ගැටුම්වලට වග කියියයුත්තේ මහා නාමයි කියලා ම බලුව මහනාම ක කියලගෙනෙ කවරු ගහත් මකුරහ පුදගල බලුව මහනාම මියන් ගැනමේක කියන්නේ එතුර ඊට පගේ ක බලාගෙන යනකොට එතුමිය මහාවන්සේ කියවලතියන්නේ අන්තර්ජාලයෙන් බාගත කරගෙනන ගැන ඉග්‍රීසි බාසායන් කිය වැඩද ඉතිඒනිසා එහෙමවත් ඒ ඒ තේරුමක් නැති දේවල්ගැන අපට ඕනදට ඕයක් නම ගණ්ඩත් පුලුවන් හමන මේ ශාස්ත්‍රී භාගග නනිට වැඩිය ඉහලට ගේ අපි කොයි පැත්තකොත් හිට ගැනය මෙක්ක කියන්නේ ඉදැ අපි මේ කතා කරන්නේත් ඉතිහාස සංස්කරණය කරන්නරන්න මංශ කතාලෙන්පිට නොියවෙච තිහාසේ පිඳවිි ප්‍රශ් කරන්න ප්‍රශ්න කරන්නේ ප්‍ර්න කරන්න න විද්‍යාත්ම කොපපුර විද්‍යත්ම කෝපපු කරන්න සාකචාවකට නේ. එතකට ො බලන්ට දැන් මානවම් අපහු සඟත්ය එකක විවාහයන සංග මලයේ රාජ. තුර මානවම්ම සංගාග තමක විවාහගන්වීමට ගන්නා තීරණය පිටුපස යන්ට පුළොන් වැදගත් දේශපාල අපේක්ෂාවක්. මොකද දේශී අනන්න්‍යතාම පිළිබඳ කීර්තිනාමයක් තියාගෙනින් නාවක්තියෙන්ට ඇති. එක සාර්ථකයින් සතමයි මානවම්මට පුළුවන් වෙන්නේ අවුරුදු තිස් දෙකක් රාජ්‍ය පවත්තාගෙන යන්ඩ. මානවම්ම එක පැත්තකින් පල්ලව රාජස්භාවේ දේශපාලන උදව්ව ගත්තා මේ පැත්තෙන්. පිග යිඩියෝොජි කියල සංකල්පීය වශයෙන් මේ පැත්තේ මේ මේ රටේඉන්න දේශීත්වයට ගරු කරන අයගේ. ඒ ඒ ජාතිකවාදී චින්තනයක්ත් පාවිච්චි කරා රටගෙනියන්ට. හැබැයි මානවම්ම මෙතැන්දි සාධ හරණයි මානවම අවරු තිස් දෙක් රට කලාා ඉතාම සස්්‍රීර්තව. හැබැයි මතකතයාගණඩ ඕන මානවම්ම ජාතිකවාදේ ඉස්සරහට දාල බලේටතාාපපු එක් ඊට පස්සේ අපයටට කරන්න බැරිවුණා. ඒ තමයි වැදගත් කමපට තියන්න. ආසෙම අපේ හිතේ නලියන පොි කුණු ප්‍රශනය ත්ත ැ සංගව බැන්දන්න නැවේ හිට පැමති මොද නක ඇතින හත් නද. ඒ පසි ගුන්න ඒනි අරම ඒන්ඒ එස්සන්සේ දාලන තියන්නේ ඒවනි ඒ ඒසාදකෙසර කොහෙන් හම්බුණේ. මේක පලකරලා තියෙනවා ඉන්දයානු කෘතියක. හ ෙරේකද න ද්‍යාන්ක තියක එක ඇන්නේ පල්ලව රජවරුන් විශේෂයම නරසිංහවර්මන් ලංකාවත් එක්ක දක්කපු සම්බන්ධතාව ගැන ලියලා තියෙනවා ඒ ලියන තැනක සටහන සත්දව යොදල තිය චරනු සයිතව තියන චරකරුයිත හකි ලුනා ද්‍යංශ කට්ියයක් . ද හර අර පූජකය කැන උපදේශකය ඇඩ්වයිසගෙන කෙන්ඩ ඇත්ති හරි ඔහුගේ නම අරුල් නන්ද අධිගාල් හවු ඇඩු අයිස කෙනෙ න එතර මෙහෙම මේ නවා එතකට මානවම්ම මේ දේශපාලන ව්‍යාපෘතිය බොහොම හොඳට සාර්ථක අරගෙන ගියා මේ ඒ විතරක් නෙමෙයි මානවම්ම හිටිය නුවන් දරු අට දෙනෙක් දරු අට දෙනෙක්. ඒ අට දෙනාගෙන් හතර දෙනෙක් ගෑනු ළමයි හතර දෙනෙක් පිරිමි ලමයි. එතකොට මානවම්මගින් පස්සේ අනු පිළිවෙලට මේ දරුව රාජ්‍යත්තුවයට පත්වනෙන ඔන් තා සාර්ථකවි පිරිමි දරු රාජත්තුවයට නවා ඒ අතරින් තුන් දෙනෙක් රාජ්‍යත්වයට නවා. ඇවිල්ල ඔවුන් යම්කිසි සාර්ථකාකාරයකට රාජ්‍ය ගෙනයනවා ඒක හරි ලස්සන ඒ ගැන කතා කර දැන් මානවම්මගින් පස්සේ හුගේ පළවෙනි පුතා අගගබෝධි රජයටන ඔහ අප රාජකයේ ඉතිහාස පස්සව අග බෝධ මුද මීට කල්ිප අග බෝධයනතා කරළ . මොහු පස්ස වන අගබෝධි මෝ ක්‍රිස්තුවර්ෂයන් හත්සයේ දහ අටේදී රාජත්වයට පත් වෙන්නේ. වුදුහයක් රාජ්‍ය කරනවා. ඒ අතතුරෝ අබේගිරියට බොහොම සැලකුම් කරන. බලන් අභේගරියට සලකන. හරි දම්රුචක භික්‍ෂූන්ට සලකනවා. දම්රුචක භික්ෂන්ට සලකපු තවරජෙක්තිිය පරිසේ චප වලගම්බර් හැදුවේ අබේගිරිය. හරි වලගම්බට කිව්වේ. පි රාජ කියලා අපිකිව පිතරජ කියන යමරජරුවන්ට දෙැ මේ ලයින් එක අපට පේන නොමේ රේකාවර් දේශී රේකාව අපට යටින් හොඳට පේන පටන්ගන්නවා අවිතරක් නෙවේ පස්වෙනි අග බෝධී පාංශු කූලික භික්‍ෂූන් වහසේලාට ආරමයක් අහදර දෙ නොයකෙනවා. එක ඇන්න පදහනගර කියලා කියන්නේ මේ භාවනාගරන භික්‍ෂූන් වහන්සේලාට එත කියැන මේ රජුරු සැලකේ ප්‍රතිපත්ති ගරු භික්‍ෂූන් වහන්සේලාට තමයි මෝලිකත්වේ දුන්නේ මේ තමන්ගේ සැලකීමම් වලින්. එතකොට මෙ මොනද පස්වෙනි අගබෝධි ගැන කියනකොට අපේ රාජ්‍ය පිළිබඳ අදහස තියන හොඳ පාට යත්ති අගබෝධි හොඳ රජෙක්නුවන් මේ ඔහු වන්සකතාව කියනවා මෙ පාටයක් ඒ රජවුගේ ආස් අස්ථානයේයේදීමක් හෝ නුසු දුසු සංග්‍රහයක් හෝ වරද සහිත වූ ප්‍රයෝජන විදීමක් සර්ව ප්‍රකාරයම නොවීය මකද මේ කියන්නේ මේ පස්වෙනි අගගබෝධී ඕන් නැති වැඩ කරේ නෑ. අස්ථානයේදී මක් නෑ. එකන සුදුසුස්ථානවල නැතු වෙනස්ථානවල යෙදනේ නෑ එකන නිවැරදි තීරණ ගත්තක් හොන් නුසුදුසු සග්‍රහයක් කළෙත් නෑ. එකඇනේ තමන්ට කැමතියට නුසු දුසන්ට සංග්‍රහ කරේ නෑ ු දුු සංගහයක් කරෙත් නෑ සභපතිකන් දුන්න දුන්නෙත් නෑ එම නැත්තන්ගිහිල්ලලා නූලක් බැඳලලා මොහරි කිව්හම අතේ ඒක පිළිගත්තෙත් නෑ හරි එතකට නුසු සග්‍රහකරත් නෑ වරද සහිත ප්‍රයෝජනවිඳමක් කරත් නෑ අපි දන්නවඒක මේ කියන්න දුන්න වරද සහිත ප්‍රයෝජන ගන්නවා කියන එක ඉතින් අපට හැම තැන මේහාම රෑටවාඩි වෙලා ප්‍රවෘතිහානකොටත් කෑකෝ ගහන්නේ තැන්වල වරද සහිත ප්‍රයෝජනගත්තයි කියලන අතනි මෙහමෝුණ මෙතන මෙ මෝුණගේ කෙනෙ හගන එ එතකොට අපට තිබුණ දේශපාල සදාචාරයක්. එතුර මේ වන්සකතාවල මේ ඇතුළත් වෙලා තියෙන්නේෙ නිකං අපේ වචනයෙන් කිවෝත් එ හෙම තමන් ප්‍රයෝජනගත්තෙත් නෑ. අනුන්ට තමන් අබිමත පරිදි අනුන්ට ප්‍රයෝජන අරන්දුන්නෙත් නෑ ඒළඟට රටේතියන නීතියට ආචාරයට පිටු පාලා කටයුතු කරත් නෑ. එන ඒක තමයි පාලකයා ගැන තිබිච්ච ආකල්පය. හ එතවට පස්වනි අග බෝධි මානවම්මගේ පුතානය ඇතුර මානවම්ම පිහිටෝපපුය බලේ ඔහු සබදධ වනේ දේශීය පෙළපතකට ර සංගලගේ පරපළ මලේරාජ. එතකොට හරියටම ඒ සදහංචාරාත්මක විනය පවත්වාගෙන යන්ට මේ රජ්ජුර. කටයුතු කළ ඊට පස්සේ හගේ සහු සොහ යුරක් කාශප බලේටය නවා අපි එතන බෝධින් පසේ අගබෝධිකින් පස්සේ කාශප බලේට නවා ඔය මහිතන්නන්නේ තුන්වැනි කාශපදස අ නෑ අපි පස්වනි කාශප ගැන කතා කර ඊට පත අප ඊලඩ කාශප ගැන විස්සර සහිතව අපි කතා කර හරි හෙවනම් අපි අද අලිට ටිස්සි සරණය සමුගන්වා ඔබ අපි තෙක්ක සක්‍රීය ප්‍රේක්ෂකයක් ශ්‍රාවකෙක් හැටියට ඉන්න එය අපේ බලාපොරොත්තුව ලබන් සතියේ අපි අනුවුවටවෙනි වැඩසතහනෙන් හමුවමු අපි සීයට ලංවෙමින් ඉන්නේ ඉතිංඒක ලේස පාස්කටයුත්තක් නෙමේ ඔබ හැම කෙනාටම එනම් අයිබුවන් කියගෙන අපි ලබන් සතිට පිවිසවා.